අසරායි ගෞරවනීය මහා දංගරත්නේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිස්සාරණමණේ තවත් බ්‍රාහ්මින්ද දවසක ධර්ම දේශනාවටයි රැස්වලා ඉන්නේ ශිලූම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවතුම් නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කින්න බෝ භවං ඝෝතම සස්සතෝ ලෝකෝ ඉදමේව සච්ඡං මොගමඤ්ඤන්ති ඒවං දිට්ටි භවං ඝෝතමෝ තීති කරුකටේතු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ඉදිරියෙන් තියාගත්තේ ਸਰවචන් වහන්සේ විසින් දේශනා කරපු වටිනා සූත්‍රයක ආරම්භක පාඩය මේක අපි අවුරුද්දකට විතර ඉස්සෙල්ලා කියලා තමයි මේ සූත්‍රය පටන් ගත්තේ. ඒකට නම දීලා තියෙන සංගීතකාරක ස්වාමීන් වහන්සේලා අග්ගිවච්ඡගොත්ත සූත්‍රය කියලා. ඒක ඉතින් බොහොම ප්‍රසිද්ධයි මේ දර්ශනවාදීන් අතර. ඇත්තට මේ බ්‍රාහ්මණයාගේ නම වච්ඡගොත්ත. නමුත් මේ සූත්‍රයට සම්බන්ධයක්මක් නිසා දෝ ගින්නහා සම්බන්ධකමක් නිසා දෝ අග්ගිවච්ඡගොත්ත කියන නම මේ සූත්‍රයට දීලා තියෙනවා. ඊ අග්ගි කියලා කියන්නේ ගින්නට. ඉතින් මේ සූත්‍රයේ යම් තැනකදී ඒ ගින්න උපමා වෙනවා. ඉතින් මේ ඇතර මේ සූත්‍රය අපි පසුගිය අවුරුද්දෙම වගේ ලදලද අවස්ථාවල සතිපසා පතා ධර්මදේශනා මාලාවට මාතෘකා පාඩ ලබා ගන්න මතු කරගත්තා. ඉතින් මට අද හිතුණා පරණ අවුරුද්දේ ඔක්කොම සම්පින්දිනේ කරලා ඒ මෙතෙක් කරපු ඒවා පිළිබඳව අපිට භවනා කරන කෙනෙකුට අවුරුදු 2500ක් 600ක් පහු වෙන අපට මොකක්දයි මේකේ ගන්න තියෙන පාඩම කියලා සම්පින්දනයක් කරන්න. ඒ නිසාම නැවතත් සූත්‍රයේ ආරම්භක පාඩය අද දේශනා කරා. ඉතින් ආරම්භක පාඩේට නිදාණයක් තියෙනවා. පසුබිමක් තියෙනවා. ඒකෙන් තමයි හුඟ දෙනෙක් මේ සූත්‍රයේ අදාළ භාවිතය තේරුම් ගන්නේ. මේ අග්ගිවච්ඡගොත්ත කියන තමයි වච්ඡගොත්ත කුලී ගෝත්‍රයේ මේ අග්ගි කියන බ්‍රාහ්මණය බුදුජානනාථේ හම්බ වෙලා බුදුජානනාථේට ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඒ ප්‍රශ්න වල කිසිම කෙනෙහිලි ගතියක් නැහැ. බොහෝම දාර්ශනිකයි. හැබැයි යට තියෙන කෙනෙහිල්ලක්. ඒ අද තියෙන ධර්ම සාකච්ඡාවලදී උඟ දෙනකොට ඒ කාරණාව තේරුම් ගන්න බැරි නිසා ඒ අත්ව ප්‍රශ්න කීපයකට උත්තර දෙනකොට අහුවෙලා ඉවරයි. මේ ප්‍රශ්නේ තියෙන්නේ යට තියෙන දැලිපියක්. ඉන් සරුවචනාංශේ වගේ තැන්වලදී අන්‍යාගමික බ්‍රාහ්මණෙක් ඇවිල්ලා තමයි ළඟට එනකොටම එනේන ප්‍රශ්න ප්‍රතික්ෂේප කිරීමෙන් බ්‍රාහ්මණ ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. බ්‍රාහ්මණේ අතියාගෙන ප්‍රශ්න ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒක ලේසි නෑ. බ්‍රාහ්මණේ අතියාගෙන සාකච්ඡාට දෙන ප්‍රශ්න ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ ක්‍රමයේ තමයි මේ සූත්‍රයේ මුල් තුනෙන් එකක් භාගයක් විතර දුවන්නේ. ඒ බමුණ ප්‍රශ්න 10ක් අහනවා. අපිව සාකච්ඡා කරලා තියෙනවා මේ ලෝකේ සදාකාලිකද එයමයි සත්‍යය අන්‍ය හිස් ඒන්තර ඉතිල්ලම හිස් මෙන්න මෙවැනි දෘෂ්ටියක් තථාගතයන් වහන්සේ ළඟ තියෙනවා. ප්‍රශ්නයක් අහනවා උත්තරේ කට දෙහිලා. ස්වාමීන් වහන්සේ ලෝකේ සදාකාලිකද ඔබ වහන්සේ එයමයි සත්‍යය අනික් සියල්ල බොරුයයි මෙවැනි දෘෂ්ටියක ඉන්නවාද කියලා. ඒකට සර්වඥා වහන්සේ කියනවා නකෝ හං වච්චේ එවන් දිටි. ඒ වගේම අයලඟ එහෙම දිටි නෑ. සත්‍සත ලෝක ඉද මේව සත්‍යම මොගමඤ්ඤන්ති. මේ ලෝකේ සාස්වතයි නැත්නම් සදාකාලිකයි. එයමයි සත්‍යය. අන්සියල්ල බොරුයි කියලා දිටියක් නෑ. ඇතර මෙතන සූත්‍රයේ පස්සට යනකොට තේරෙනවා ඉද මේව සත්‍යම මොගමඤ්ඤන් කියනනම් කොයි එකක් දිටියක් කියලා. මේයමයි සත්‍යය සෙස්ස බොරුයි කියලා මොකකට යොදා කරුවත් ඒක තමයි බුදුරජාණන් ප්‍රතික්ෂේප කරන්නේ. බමුණක් දෙන්නේ සාස්වත කියන සන්දර්භයේ දීලා මෙයමයි සත්‍යය අනික් සියල්ල බොරුද කියලා තථාගතයන් වහන්සේ පිළිගන්නවාද? එහෙම දික්ටිගතද කියලා අහන සර්වඥාන්සේ නෑ බමුණ මට එහෙම දික්තියක් නෑ මේ ලෝකේ සදාකාලිකයි මෙයමයි සත්‍යය අනික් සියල්ල බොරුද කියලා. ඒතරේ මේ බමුණ තමාම ඉස්සරකපදී පසත් එක ප්‍රතික්ෂේප කරනවා වගේ උරස් වෙනවා වගේ අසස්සතෝ ලෝකෝ ඉද මේ සත්‍ය මොගමඤ්ඤං කියලා hina ලෝකයේ අසාස්වතද මේ අපි මරණයට පස්සේ ලෝකේ ඉවරයි මේ ලෝකේ ටික කාලයක් තුළ ඉවර වෙනවා එහෙම ලෝකයේ උච්ඡේද වායද විනාශ වෙන සුළුද එයමයි සත්‍යය එය
බාහිරදී බොරුද කියලා සර්වචන්සේ අනේ සර්වචන්සේ බොහොම කලබල මොකක්වත් නැහැ. අග්ගිවච්චෙකුත් මට එහෙම දිට්ටියක් නැහැ මේ ලෝකේ උච්චේදයි කියලා. එහෙමයි සත්‍යයේ සියල්ල බොරුයි කියලා එහෙම දෙයකට මම කැමති නැහැ. එතන බුදුරජාණන් වහන්සේ වාක්‍ය සඳහන් කරනවා ඉදමේව සත්‍යම්මෝගමඤ්ඤා. මේ තමයි බුදුරජාණන් වහන්සේට පෙන්වන්න බැරි වචනේ ලෝකේ තියෙන. මෙයමයි සත්‍යය අනික් සියල්ල බොරුයි කියලා බුදු වචෙන්ද කිව්වත් බුදුහාමුදුරුවෝ කියනවා ඒකත් බුදුහාමුදුරුවෝ වැරදියට නියෝජනය කිරීම. ඉදමේව සත්‍යම්මෝගමඤ්ඤා කියන්න එපා මොකටද? ඒක තමයි ගැටුම හින්නේ. ඉතින් මේක අහනවා මේ බමුණා සාස්වත දිට්ඨියට දාහනවා අසස්සත දිට්ඨිය කියන්නේ උච්ඡේදවාදයට දාලා. මේ සාස්වත දිට්ඨි උච්ඡේද දිට්ඨි කියවන්නේ ලොකු බරපතල ප්‍රශ්න. නමුත් මේකේ ලෝකේ සදාකාලිකයි. අපි වරුණත් ලෝකේ තියෙනවා කියලා කියනවාද? නැත්නම් අපි මරණයට පස්සේ මොකට යයි? ලෝකේ ඇතිවෙහම මොකෝ නැතුවම මොකෝ. ඒක අතහැරලා දානවාද කියන වාදේ. ඉතින් මේක තමයි අද ලෝකේ තියෙන ඒකාධිපති වාදයයි මේ එහෙම වගේම භෞතික වාදය කියලා ගත්තාම ඒකාධිපති වාදය තමන්ගේ પરම්පරාව රැකීම සඳහා ඕන ජඩකමක් කරලා දරුවන් දෙයේ හදලා කියලා මැරනවා. උන් මේක වවාගෙන කාපල්ලා ඌරගෙන කාපල්ලායි කියන භෞතිකවාදියා කියනවා පිස්සු කතා කරනවා ධම්මෙක් නැ දාත්තෙක් නැ සහෝදරකල ඔක්කොම ඉන්නේ අපි සමාජවාදීවමු සීලවස්ස සමිවසේ බෙදාගනිමු කොමියුනි එක තියෙන්නේ පෞල් පතාවක් නැ ඉතින් මේ දිට්ඨි ආර්ථික පැත්ත විස්තර කරන්නේ එහෙමයි තව විවිධ පැති වලින් තියෙන කුල බේදය ඇවිල්ලා තියෙන්නේ ශාස්ත්‍ර දිට්ඨිය කුලවන්ත මනුස්සයගේ දරුවෝ ඔක්කොම කුලවන්තයි කුලවන්ත නැති මනුස්සයයි කුලවන්ත නැහැ ඉතින් කුල බේදයක් නැහැ කියලා මනුස්සයා කියනවා නෑ එහෙම එකක් නෑ සම්පූර්ණයෙන් මේක මේ තමන් තමන්ගේ වැඩවල තියෙන්නේ එහෙම කුල බේදයක් නෑ කියලා. ওই විදිහට මේකේ ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් සමාජික වශයෙන් විවිධ හැඩතල තියෙනවා. අපි එක්කෙනෙක්වත් අහුවෙච්ච නැති කෙනෙක් මේ ස්වභාවය නෑ. මේ ස්වභාවය ඉන්න ඔක්කොම ওই දෙකේ එකට අහුවෙලා තියෙන හැබැයි ඒක දන්නෙත් නෑ. අපි හිතා ඉන්නවා මම දන්න දෙයමයි සත්‍යය. අනික් මිනිස්සු අබරූට කියලා දෙවඩක් නෑ ඌ මෝඩයා. ඒ නිසා ඕන උඹ කාපන්. මේක තමයි සත්‍යය කියාගෙන අපි මොකද්ද අල්ලගෙන ඉන්නවා. ඉතින් මේ ඉදමේව සච්චම් මොගමඤ්ඤං කියන මේ බමුණ ඉදිරිපත් කරන බෝලෙත් සාරවත්ඥ සාංශෙන්ට ඒක බැට් කරන හැටිත් බලනකොට බෝල 10ක් දානවා. සස්සතයි දිට්ඨිය කියලාත් ඉදමේව සච්චම් මොගමඤ්ඤං. අසස්සත දිට්ඨිය දාලත් දානවා ඉදමේව සච්චම් මොගමඤ්ඤං. ඊගාවට අන්තවාලෝකෝ. මේ ලෝකේ කෙලවරක් ඇත්තේ මේ පෘථිවිය පරිදි තියෙන්නේ හැතැම්ම 25000යි. උත්තරද්‍ර වේදලා මෙච්ච දක්ෂණද්‍රයට මෙච්චරයි මේ අන්තයක් තියෙනවා කියලා. කටියක් කියන. ඉතින් ඒගොල්ලෝ භෞතික විද්‍යාවේ මේක මැල්ලා මයික්‍රෝන් වලින් මිලි මයික්‍රෝන් වලින් මැනමැන පෙන්නනවා. ඒතර කියන අන්තයක් තියෙනවා. මම එදත් අර මතක් කරපු විදිහට මහවැලිගඟේ දිගක් තියෙනවා. ඉතින් දිගක් තියෙනවා පටන් ගන්න තැනක් තියෙනවා. මහවැලිගඟව පටන් ගන්න තැනක් නැහැ. ඒක පටන් ගන්න මේ පුංචි උල්පතකින්. ඉතින් ඔන්න අපි කිව්වොත් මහවැලිගඟ පටන් ගන්න මේ සීත ගඟුලෙන් කියලා. එතෙ ඉල්ලනම් තිරුණමලේට දිග කී හැකි. නමුත් හැමදාම ගඟ වෙනස් වෙනවා. පටන් ගන්න ආරම්භයක් මොනම යකාටත් හොයන්න බෑ. මාවෙන් පටන් ගන්නවද හිත කවුලෙන් පටන් ගන්නවද පුංචි පුංචි ජීවල් ඉතින් කවුරු හරි කිව්වොත් මෙතන ඉල්ලයි මාවලිකම පටන් ගන්න කියලා මනිනිකා තමයි දිග කියන්නේ. එහෙම දිග නැහැ. අන්තයක් නැහැ. බුදුහාමුදුරුවෝ අපිට සිවුරු කපනකොට දුන්නේ උඹේ වැලමිටේ ඉඳලා මාපට දිග ඇඟිල්ල අකට බලපන් ඒකත් වෙනස් වෙනවා. ඒක ඇහැට සිවුරු කපුවම හරි. රියන කියලා අඟල් 18ක් දාගත්තේ වඩ්ඩා. වඩුව. මුසුරංශගේ රියන අතේ දිග. පිටිය කාට ගිරේන දිගේ කාට දිගේන මගේ අඟල් 19.5ක් තියෙනවා මගේ අඟල් 18ට මැන්නොත් මට අසාධාරණයි මට සිවුර අඳින්න බෑ මගේ රියනේ සිවුර කපන්න බුදුන්සේ ලෝකෙම ඇන්නේ වියනේ වියතෙන් රියනේ අඟුලේ ඇඟලෙන් වියත කියලා කියන්නේ තමන්ගේ වියත වඩු වියත නෙවෙයි බ්‍රිතාන්‍ය ඇංගලන්තයේ අය කියලා තියෙන රත්තරම් මේ යාරේ කෝදුව නෙවෙයි අපි ගත්තේ යන්නේ යන තැන උඹේ හැටි රිය බම්බේ කියලා ගත්ත අද්දක තියාරපම උස. ඉතින් අපි ඉස්කෝලේදී බම්බේ කියලා කියන්නේ කීයද කියලාවත් අඩි 6 කිව්වේ නැත්නම් ලකුණ හම්බෙන්නේ නැහැ. දැන් මගේ අඩි 6ට වැඩි. මං කිව්වොත් මගේ බම්බේ මෙච්චරයි කියලා මන්ට ලකුණ කපනවා. මොකද මගේ බම්බේ දිගයි. මගේ වියත අඟල් 9ට වැඩි. මගේ 10කට කිට්ටු කරනවා මගේ වියත. ඒ වගේම ඇඟල මැදඟිල්ල මහතයි. ඇඟිල්ල මහතයි. දැන් ඇඟල කියන්නේ මොකද? 36න් එකක් යාලේ. අඩියෙන් 12 ගා මේ අඩිය කොහෙද තියෙන්නේ? ඒකට එංගලන්තේ බ්‍රිතාන්‍ය රජිනගේ මාලිගාවට ගිහිල්ලා කටුකෙට යන්න ඕනේ. ඒකත් උෂ්ණ කාලයට පොඩ්ඩක් දික් කරන සීත කාලයට පොඩ්ඩක් කොට වෙනවා. ඉතින් මේ අල්ලගෙන අන්තයි ලෝකේ අනන්තයි ලෝකේ කියන එක අද පොඩි උන්ගේ ඔලු කරකවන හැටි බලන්න. තනි කර භෞතිකවාදී කරන යොමු කරගන්නේ. ඉතින් එතකොට අග්ගිවච්චකොත් ඇහුවා නම් එහෙම අන්තවා ලෝකේ ඉද බන්තේ ඉද මේව දැච්චම් මොකමඤ්ඤම් කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ පහයි.
ඔව් අග්ගේ හරියටම බුදුහාමරගේ උස 18 රියන් මේ සිවුර මෙච්චරයි දත්වල උස මෙච්චරයි කකුල්වල මෙච්චරයි කියලා බුදුහාමර දෙන්නේ මේ දීලා නෑ අදවත් දැන්නේ ඊයට කියන්නේ මොකද සුගත අඟුල කිව්වම කවුරක්වත් දන්නේ නෑ සුගත විද්‍යත්ති කවුරක්වත් දන්නේ නෑ ජනසි පිටම බල අවුරුද්ද 2500 පෙන්න කවුරක්වත් දන්නේ දැන් හදලා තියෙනවා මේ රියෙන්ද මෙසක් එකට ගහලා තියෙනවා බුදු පිළිමයක් හදනවා මෙන්න මේ රූප තියෙනවා බුදුහාමර හිටියනම් ඕක කියනවා මුද්‍රා හයයි තියෙන්න පුළුවන් ආසන මෙච්චරයි තියෙන්න පුළුවන් එහෙම නැත්නම් බුද්ධ ශාසන මාත්‍යංශය අනුමත කරන්නේ නැහැ. ඒතර බුදුහාමුදුරුවෝ බුද්ධ ශාසන මාත්‍යංශය කියන්නේ. මේක මොනවද මේ දෙන්න හදන්නේ? අපි හිතනවා මේක තමයි මේ බුද්ධාගම ස්ථාපිත කරන්න කියලා. ඒතර අපි අනිවාර්යයෙන්ම මේ අග්ගිවච්ඡකොත්ත අහන ප්‍රශ්නෙටනේ අපි මේ එහෙයි කියන්නේ. අන්තවා ලෝකෝ ඉද මේව සත්‍යම මොකමයි. ඒතර නේද ස්වාමීන් වහන්සේ අනන්තයිද ලෝකේ. කිලෝරක් නැති චක්‍රාවාට තියෙනවා. කිලෝරක් ඇති පොළොවල් තියෙනවා මහ පොළොවල් තියෙනවා අනන්ත අප්‍රමාණ සත්තු ඉන්නවා කෙලෝරක්ම නේද මේක කියන්නේත් නැහැ අනන්තයි කියොට ඉදමීම සත්‍යමෝගමන් යන්නේ නෙවෙයි ඒත් කියන්නේ ඇත් ලෝකේ සදාකාලිකයි කියවත් නැහැ කිව්වත් මනින්න පුළුවන් සීමා සහිතයි කියවත් නේද ඉදමීම සත්‍යමෝගමන් යන් කියන්නෙන් දෙපා මොන බෝලයක් දැම්මත් ඔය ඕකටයි මං ගහන්නේ බෝලෙට නෙවෙයි ගහන්නේ ඊට පස්සේ අනුව තන් ජීවන් තන් ශරීරම් මේ ශරීරයේමද ජීවය කියන්නේ මගේ ජීවිතේනේ මගේ ශරීරය. ඒකනේ නළු නිළු හිතාන ඉන්නේ. ඒකනේ ඒගොල්ලෝ දත් වෙනම ඉන්ෂුරන්ස් කරනවා, කටහඬ වෙනම ඉන්ෂුරන්ස් කරනවා, පහට වෙනම ඉන්ෂුරන්ස් කරනවා. දොස්තරලා බාර දීලා තියෙනවා උඹට මෙච්චරක් ගෙවනවා මාසෙකට දත් ටික මෙහෙම තියෙන්න ඕනේ කැඩුනොත් ඉන්ෂුරන්ස් කියපන්. ඉතින් ඔක්කොම කෑලි කෑලි ඉන්ෂුරන්ස් කරලා තියෙන්නේ. ඉන් ජීරිමාවගේ ඊට කාලෙටම ලස්සනම ගෑණි මැරුණාට පස්සේ පුත්‍රජානන්සේ සෝම් පිටියට ගිහිල්ලා කිව්වා මිනිය කණ්ඩ දෙන්න එපා සත්තුන්ට. ගිහිල්ලා වෙන්දේසි කරා කවුද කැමති ගන්න. මේ කැලි කැලි පාට් පාට් විකුණනවා එහෙම නැත්නම් තොග බිස්නස් එක කරනවා දවසකට රුපියල් පැක රුපියල් 1000යි ඒ කාලේ කවනු 1000යි ඊට පස්සේ කියනවා අපි රෑටම දෙන්නම් ඒක 1000ට කවුද ගන්න කවුරක්වත් නැහැ ඊට පස්සේ යනවා 500 දෙන්නම් දැන් සංඝයාත් ඉන්නවා රජුරුවොත් ඉන්නවා සේනගත් ඉන්නවා කවුරුත් ගන්න ගන්නවා එතකොට 100ට බස්සනවා අන්තිමට නිකන් දෙන්නම් කියලා ඒතකොට එතන ඉන්නවා හාමුදුර කෙනෙක් මේ ශ්‍රීමාව හම්බුන්නේ නැත්නම් මැරෙන්න ව්‍යාපාර කරන එක. يعني ඒ තරම්ම හිතට හිත බැඳේ යත මන සිරිමා මැරෙන්නේ. ඉතින් බුදුන් දාන එතකොට ආමුතුරන්ට කියන නොකිය කියන තුඹ ගනින්කෝ දැන් ඉතින්. නිකන් දෙන්නේ. සිවුරු අරින්න ඕනෙත් නැහැ. මිනියන්නේ පෙන්නනෝනේ. කවුරක්වත් ගන්නෙ. තන් ජීවන් තන් ශරීර. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීර නෑනේ මේක නෙවේ ජීවය මෙහිට ඉඳීගත් වෙන එක මේ මහාත්මේ එහෙම නැත්නම් බ්‍රහ්ම පදාර්ථේ ඒකයි ශරීර ජීවේ මේක නෙමෙයි මේක ඒකේ මේ මහාත්මයෙන් කොටසක් විතරයි මේක නිර්මාණය කරලා අපිට හුලම් පිඹල ෆුක් ගාලා මැටි පිටකට හුලම් පිඹල ජීවේ දීලා තිනවා ඒ ਸਰබලදාරි දෙවියන් වහන්සේ තමයි ජීවය අපිට ඒකේ කොටසක් හම්බෙලා තිනවා ඒකට මේ ශරීරයටත් පස්සේ වෙන ශරීර අපිට හම්බ වෙනවා තා අඤ්ඤං ජීව අඤ්ඤා ශරීර ඉතින් අපිත් බෞද්ධය ඇහුවොත් බෞද්ධ එකට වහ වෙලා නෙන්නේ මේමයි ශරීරය මේමයි ජීවය කියලා කට්ටියක් අල්ලගෙන ඉන්නවා. ඒ කට්ටිය තමයි ඔද මම දැක්කයේ මේ ත්‍රිවිලර එක ලියලා තිනවා. කිල් ඔය හැටි ලස්සන නම් ඇයි මොකටද මෙච්චර බියුටි පාලර් කියලා හරි තියෙන්නේ. තන් ජීවන් තන් ශරීරන් නෙවෙලා තියෙන්නේ මෙච්චර කෙල්ල ඔය කියෙන් තරම් ලස්සන නම් මොකටද මෙච්චර බියුටි පාලර් පාරයින හිටවලා තියෙනවා ලස්සන වෙන්නේ බයි. මේකනේ අද වෙන්නේ. අපි මේ පාරට යන්නේ ඌව බලන්නනේ. හරි ජීන හරියක් තියෙන්නේ මේ ශරීරය තමයි ජීවේ. ඒක ලස්සන කරගන්න, දික් කරගන්න, උස් කරගන්න ව්‍යායාම තියෙනවා, යන්ත්‍රෝපකරණ තියෙනවා, බියුටි පාලර් තියෙනවා. භාවනා කරන්නේත් ලස්සන වෙන්න දැන්. මයින්ඩ්ෆුල්නස් එක තියෙනවනේ ලස්සන වෙන්න. බඩු විකිනේනවා. මාත් සමාටෝ සින්දුව කියන. පොඩ්ඩලමෙන්ටි කියනකොට මේ සාන්තර සතියෙන් ඉනකොට ලස්සන වෙනවායි කිව්වම ඉතින් අර නන්ද කුමාරයා භාවනා කරුවා සුරංගනා යෝගන් යෝගයේ කට්ටිය හිටගෙන භාවනා කරනවා මේ ලස්සන වුණාට පස්සේ වැඩි හරිනේ අම්මර තාත්තර කොල්ල දෙන්න බැරිදී තන් ජීවන් තන් සාරය නාකින්ට නම් ඒක ටිකක් පමයි දැන් නාකින්ට කරලා හරිනේ ඒගොල්ලෝ දන්නවා එන්නේ එන්න දත් ඇලෙනවා අමගඳ ගහනවා අම රැලි වැටෙනවා දකුණු බලනකොට වම වීනේ වම තියෙනකොට දකුණ යන්නේ ඉතින් ඒ කට්ටියට ඕක අමාරුයි හැබැයි ඒගොල්ලෝ දරුවන් දෙනවා මේ ලඟ නැත්නම් දරුවන්නේ දරුවන් දෙනවා තන් ජීවන් තන් ශරීරයන් මේ විදිහට ඊට පස්සේ යනවා තථාගතයන් වහන්සේ නමක් සර්වඥාන් වහන්සේ හෝ රහතන් වහන්සේ මරණයෙන් පස්සේ වෙයි
ඒකනේ අපි බුද්ධජනකගේ රූප හදාන වැඳගෙන ධාතුන් වහන්සේලා තියාගෙන සර්වඥාන්සේ නැත සර්වඥාන්සේ ඉන්නවා කියාගන්න එක හරහනේ අපි යේසුස් වහන්සේට ගහන්නේ නබිනායකතුමාට ගහන්නේ අරයට ගහට ගහන්නේ ඒගොල්ලන්ට කියනවා බුදුහාමුදුරුවෝ ඉඳලා තියෙනවා ඕගොල්ලන්ගේ දෙයියන් නැහැ ඉඳලත් නැහැ හිටපු තැනකුත් නැහැ බලන්න අපේ මෙහෙම ඉන්දියාවේ ඉඳලා තියෙනවා කියලා අපි අර පිරිනම් පාපු සර්වඥාන්සේ අල්ලගෙන විශාල ව්‍යාපාර කරනවානේ තව ගොඩක් ඉන්නකොට මේ වෙසක් මාසේ එනකම් මොකද වෙන්නේ කියලා බලන්න සර්වඥාන්සේ ජීවත් වෙන බවට කොච්චර දෝ කියවන ඉතින් බමුණ අහනවා එවැනි තථාගතයන් වහන්සේ නමක් මරණින් මත්තේ වෙයිද කියලා බුදුන්ති කියනවා ඒකමයි සත්‍ය අන්ත්‍ය බෝධි කියලා බුදුන්ති කියනවා මරණින් මත්තේ තථාගතයන් වෙයි කියන එකට මම එමයි සත්‍යය අන්න බොරු කියන එක මම පිළිගන්නේ නැහැ. එහෙනම් මරණයෙන් මත්තේ තථාගතයන්සේ නොවේ. එමයි සත්‍යය අන්සියල්ල බොරුද කියලා. නැහැ. තථාගතයන්වහන්සේ මරණයෙන් මත්තේ නොවේ. එමයි සත්‍යය අන්සියල්ල බොරු කියන එක පිළිගන්නේත් නැහැ. ඒතර බමුණාන එන වෙයි නොවේ දෙකමද කියලා. දැන් කියනවා එමයි සත්‍යය අන්සියල්ල බොරු කියන එක ওই වෙයි නොවේ දෙකටමත් නැහැ. ඊට තන වෙයි නොවේ 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 කියොත් මොකද වෙන්නේ? ඒකම සත්‍ය නේ. මේතර බමුණ ප්‍රශ්න 10ක් විතර අහනවා අහනානෙකට බැලැල් අල්ලන උද්දේජනාංශේ ස්කෝ කරන්න යන්නේ ඔක්කොම ස්ක්‍රූ බෝල් නෙවන්නේ ඉතින් ඒ නිසා බැට් කොහොම හරි විකට් එක අරස ගන්නවා අරස ගන්නකොට බමුණ අහනවා දැන් ඔබ වහන්සේ තරුවක් නැයි සියල්ල දන්න දැන් අහනාන ප්‍රශ්නට නැහැ කියනවා ඔබ වහන්සේ ළඟ ඇති කියනමක් තියෙනවා කියන පණිවිඩයක් තියෙනවා ඔබ වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා මොනවද මිනිසුන් කියන්නේ ආ තියෙනවා තියෙනවා මයිලංග එකක් තියෙනවා මම කියන මේ චතුරාර්ය සත්‍ය මේ ලෝකේ ඔක්කොම දුකයි කියලා මං කියනවා ඒ දුකට හේතුවක් තියෙනවා කියලා මම කියනවා. ඒ හේතුව නිරුද්ධ කරන්න පුළුවන් බවට මම එකඟිලා කුසල ප්‍රකාශ කරනවා. ඒ මාර්ගය කියලා දෙකක්. ඊට පස්සේ බුදුරජාණන් දැන් බමුණ ප්‍රශ්න අයින් කරලා බමුණ තියා ගන්නවානේ. ඊට පස්සේ බුදුරජාණන් කියනවා මේ මිනිස්සයෝ මේ ලෝකේ මම කියන්නේ මේ ඇඟ කියලානේ ජීවත් වෙන්නේ. මනුස්සයා මම කවුද කියලා අවුත් ෆොටෝ එකනේ පෙන්නන්නේ. මැරුණාට පස්සේ පිළිරුවක් නේ අඹන්නේ. මෙයානේ ඒ එක්සාමේ ශරීරය අල්ලගෙන ජීවත් වෙන්නේ ඒ නිසා මම කියනවා මේ මිනිස්සෙක් මමයා පෙන්නඳ රූපේ විතරනේ පහක් තියෙනවා රූපෙත් තියෙනවා වේදනක් තියෙනවා සංඥාක් තියෙනවා සංස්කාරක් තියෙනවා විඥානක් තියෙනවා ඒ නිසා මිනිස්සෙක් පැනවීම සඳහා තථාගතයන් වහන්සේ පැනවීම සඳහා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහක් තියෙනවා නම් බුදුසසුනේ සඳහන් කර තියෙනවා මේකට උප්පත්තියක් තියෙනවා ඇත්ත කතන්දර ගොතන්න පුළුවන් ඒ වගේම කි පරිණාමයක් තියෙන බයි බයි වියෝක් තියෙනවා පාදෝපඤ්ඤායිති වයෝපඤ්ඤායිති තිතහ අඤ්ඤතත්තම් පඤ්ඤේචා මම කියනවා රූපේ තථාගතයි කියලා කියනවනම් රූප ධර්මයකට හොඳට හිත දාගෙන ඉන්න. හොඳට බලන්න බලනකොට ඒකේ තියෙන සංස්කාර ස්වභාවයක්. ඒක හටගන්නක් තියෙනවා. ආශ්වාසික හටගන්නක් තියෙනවා. ඊට පස්සේක බලහින්න බැරි තරම් වේගෙන් විශාල වෙලා නැති වෙලා යන පැවැත්මක්. විපරිණාමය තියෙන පස්සේක 100%ක්ම නැති වෙනවා. මේ තමයි වායෝ පොට්ටබ් රූපේ ඔයගේ හතරකින් තමයි මේ කය හැදිලා තියෙන්නේ. ඒ නිසා රූපේ යම් කිසි කෙනෙක් එමය ශරීරේ එමය ජීවේ කියලා කියනවා නම් එකක් කරන් බලන්න. බලනකොට මේ රූපේ තියෙන පොදු ලක්ෂණක් උප්පත්තියක් පැවැත්මක් සහ නැතිවීමක්. මම කියනවා මෙන්න මේක බලන්නයි කියලා. ඊට පස්සේ වේදනාව නැහැ මට මේ මගේ ශරීරේ මොනවා වුණත් මේ කාලගෝලියා වගේ හැඩේදී වුණත් මට උනේ සැප වේදනාව විතරයි කියලා යම් කිසි කෙනෙක් සැප ඉල්ලනවා නම් ඒකත් මම පිළිගන්නවා සරුවචන වාසියටමක් විදියට. මේ වේදනාව දිහා බලනින්ද වේදනාව ඇති වෙන එක නෙවෙයි නැති වෙන්නේ ඇති වෙලා විපරිණාමයට පත් වෙලා නැති වෙන්නේ ඒක නිසා වේදනාවලත් රූපේ වගේම ලකුණක් තියෙනවා ඇතිවීමක් පැවැත්මක් සහ නැතිවීමක් සමහරු කියනවා නෑ මගේ කීර්ති නාමය නැත්නම් මගේ නම්බු නාම මාව අඳුනගන්න ලෝකයේ කියලා තියෙන කීර්ති නාම ටික තමයි මම කියන්නේ මගේ දරුවන්ටත් ඕන කරලා තියෙන එච්චරයි ඒක නිසා මම දැනීම හැඟීම් අඳුනා ගැනීම සඳහා තමයි නම් නම්මනුව හඳුනා ගැනීම. ඒ කියන්නේ නමට විටිවසර එකතු කරලා තියෙනයි අකුරු ටික තියෙනවනේ. ඒකටයි මම මේ මම කියලා කියන්නේ. මම ඒකටයි උත්සාහ කරනවා රූප වේදනා ප්‍රශ්න නැහැ. මට සූප වේදනා නැතුව කවන්නේ මම අසවල් පොරක් කියලා පෙන්වන්න තියෙනවනේ ඉච්චරයි. ඒක නිසා කියන්නේ මේ සංඥාවක් අරගන්න. අදමල හොඳට බලන්න. මේ සංඥාවේ ඔය කියන අර පොදු ලකුණ ඒකට වෙනම හට ගන්න එකක් තියෙනවා. අපි ඉපදෙනකොට තිබුණු සංඥා නෙවෙයි දැන් තියෙන්නේ. අවුරුදු 10 දී තිබුණු සංඥා 20 දී නෑ. දහයිදීසෙන් සංඥා මන්ද මන්ද දසකේ සංඥා ඊට පස්සේ ක්‍රීඩා දසකේ සංඥා වලට මාරනවා ඊට පස්සේ වර්ණ දසකේට මාරනවා ඊට පස්සේ බල දසක සංඥා වලට යනවා ඊට පස්සේ ඥාන දසක සංඥා වලට මේ එක එක සංඥා වල මාර වෙනවා එහුම චිත්තක්ෂණෙන් චිත්තක්ෂණ පහළ වෙනවා පහළ පෙරලිලා වෙන දෙයක් පාට පතර නැතිව ඉතින් සංඥාව මමයි කියාගන්නේ මම පිළිගන්නවා පහෙන් එකක් උන්ට සංඥා වර්ණ බලන්න
ඊට පස්සේ සංස්කාර මාගේ කෙරුවාවත් මගේ නිර්මාණ මගේ නව නිෂ්පාදන ඊවදිය බලන්න හැම කෙනෙක්ම ඔය වැද්දා විතරයි යන යන තැන බෝඩ් ගැහුවේ නැත්තේ වැද්ද කෙරුවේ ගල් උපකරණ ටිකක් වටනව වැඩි තැන ඇට ටික ඉතුරුනා ඉච්චරයි ඔය කිසිම ගල් වෙනක බෝඩ් ගැහුවේ නැහැ ඊට පස්සේ ආපු හැම එකාම උරුලා වගේ පාර වගේ ඒකේ නම් ගන්නවා ආවලා මෙහෙම මෙතන මම පහරලා තිනවා මෙතන මම කැත කරලා තිනවා කියලා හැම තැනම නම් ගහලා තියෙනවා. ඊ සංස්කාර. මේ කෙරුවවල් පෙන්වන්න හදන්නේ. මේ දේශපාලනඥයන්ට නම ගහන්න තියෙනවා නම් මොකේ වුණා ප්‍රශ්නයක් නැහැ. තාප්පෙක වුණා ප්‍රශ්නයක් නැහැ. පිරිසුදු දේශපාලනය කියලා කුණු බල්දියත් ගන්න. කුණු විකුණන පැකට් එකක ගන්නවා පිරිසුදු දේශපාලනය. මේ අහිංසක මොනද බොහොම පිරිසුදු චරිතයක් මට තියෙන කියලා කුණු බල්දිය හරි ගන්නවා. වැසිකිළියත් ගන්නවා අයිස්ක්‍රීම් පිකිනීමට තිබේ කියලා. ඔකේ අගල්ලි පල්ලියට බයිනකොට ඉස්සර තිබුණ විශාල වැසිකිළියක් අදලා මිනිසිපල් කවුන්සිලෙක. ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගාලා තියෙනවා අයිස්ක්‍රීම් විකිණීමට තිබ්බේ මිහිරි පැණි රසයි බොහොම ලස්සනයි. හැබැයි ඇතුලේ තියෙනවා ක්‍රීම් එක. ලැජ්ජ නැහැ. ඒ සංස්කාර කරන එකට ඒ පෙනේ පුම්බඩ තියෙන ආසාවේ සීමා හැබැයි ඉතින් බුදුහන්සේ කියනවා මාත් පිළිගන්නවා මිනිස්සෙක්ගේ ජීවිතය පහෙන් එකක් මේ කෙරුවාවල් ටික. ඒ කෙරුවාවල් වලින් සරුවච්චන්හන්සේ පණවනවා නම් මේ සරුවච්චන්හන්සේ තමයි මේ 84000ක් ධර්මස්කන්ධය දේශනා කරේ. සරුවච්චන්හන්සේ තමයි මේ සාසනේ හැදුවේ. මේ සරුවච්චන්හන්සේ කියලා ඔය එකක්වත් මට අයිති නෑ. එකක්වත් මම නෙවෙයි. අඩුව ගානේ මං කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කාරයක් කියලා. ඒක අඩුම සංස්කාරේ. ඒකත් පෙරබුදුරු අදුපේක. මම මේ මොනවාක්වත් කරලා නෑ. සරුවච්චන්හන්සේ කියනවා මම යන් සංස්කාරකින් පණවනවා නම් කිසිම පැනවීමකින් මම ඔක්කොම ඉක්මවලා ඉන්නේ මේ ලෝකයා තාම මේ සරුවච්චන්හන්සේගේ වැඩ කියලා සරුවච්චන්හන්සේගේ සංස්කාර කියලා පෙන්වන්න හදනවා. මොකද ලෝකයාට මා විශ්වාස නැහැ. එයා විශ්වාස කරන්නේ මගේ රූපේ. එයා විශ්වාස කරන්නේ මං හිතපු වේදනා. එයා විශ්වාස කරන්නේ මගේ සංඥා, මගේ සංස්කාර මාව දැක්කේ නැහැ. මාව දැක්කනම් ඔය මේ මේ රූකඩ ඕනේ නැහැ නේ. එහෙම නැත්නම් මේ පිළිරුව අවශ්‍ය නැහැ නේ. එහෙම නැත්නම් මේ එයින් වල බඳින්නේ මේ කපුට එලවන්න මේ බලි රූප ඉව ඕනේ නෑනේ බුදුහාමුදුරු දැක්කන. ඒ බුදුහාමුදුරු නියෝජනය කරන මොකක් හරි ගඟට ගන්නේ බුදුන් දැකපල තියෙනවනේ. ඒකනේ ලෝකේ. ඒකනේ බුද්ධජන හැම මම එකකටවත් අහුවෙලා නෑ. මම එකක්වත් අනුමත කරන්නේ නෑ. සංස්කාර ඊට පස්සේ අන්තිමට කිව්වේ යම් විඥානයක මම තථාගත අනිත්‍ය තථාගත නෙවෙයි කියලා. දෙකට බෙදීමක් තියෙනවනම් මම පිරිසුදුයි අනිකට පිරිසුදු නෑ කියලා. මම සිල්වන්ත අනිකට සිල්වන්ත නෑ කියලා. මම ඥානවන්ත අනිකට නෑ කියලා එහෙම විඥානයක්වත් මම පණවන්නේ නෑ. එහෙම විඥානිකෙන් ඔබ ඔබතුමල්ලා මාව සර්වඥාන්සේ පණවන්න හැදුවට තථාගතයන්සේ පණවන්න හැදුවට තථාගත කියලා කියන්නේ එහෙම මම සහ මම නෙවෙයි කියන සීමාවක්වත් නෑ. ඒ නිසා යම් විඥානයකින් තථාගතයන් වහන්සේ පණ වෙනවා නම් විශේෂයෙන් පුතජන ඒ සීලම පණවීම මම ඉක්මවලයි. මට ඒ නිසා ඔයගොල්ලෝ ගන්න සීමාවල් මරියාදාවල් වැට කඩළු මට අවශ්‍ය වෙන්නේ එතන තථාගතයන් ඉන්නේ කියලා බුදුන්සේ බොහෝම විවේකීව කියලා දිනවා. උඹත් පිළිගන්න මාත් පිළිගන්න මේ පහෙන් තමයි මේ මම ඇවිල්ලේ. රූපෙන් වේදනාවෙන් සංඥාවෙන් සංස්කාරයෙන් විඥාණයෙන්. දැන් උඹ මේක අල්ලගෙන මේකද මමයා ඔබ හංසත් මේකට මම කියනවාද කියලා ඇහුවට මම නෑ කිව්වට මම කියන මේ පහම පරීක්ෂා කර බල හැකි දේවල්. රූපේ රූප භාවනාවෙන් කරතයි. වේදනා වේදනානුපස්සනාවෙන් කරතයි. ඊගාට සංඥා සංස්කාර චිත්තානුපස්සනාවෙන් කරතයි. විඥාණය ධම්මානුපස්සනාවෙන් කරතයි. මම උඹලට ක්‍රම හතරක් කියලා දෙනවා. ඔය පහම එක ටික ටික ටිකට දාලා පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා කරලා බැලුවොත් එරෙව ඉක්මවන්න පුළුවන් දේවල්. වල්ලාගත්තු පුතජනයි මේ සියල්ලම තියෙනවා. ඉක්ම විය හැකි, විනිවිද දැකිය හැකි, හරහ දැකිය හැකි. ඒකට විඥාන විපස්සනාව කියනවා. මම යහපතට ගියා. එතකොට මේ බමුණ දැන් තේරුණා වගේ කට හදාගෙන වුණ හදාගෙන ඉන්නවා. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ යම් කෙනෙක් ඒ විදිහට රූපය විනිවිදලා ඉක්මවල ගිහිල්ලා වේදනා විනිවිදලා ඉක්මවල ගිහිල්ලා සංඥා සංඛාර විඥාන ඉක්මවල ගියාට පස්සේ ඒ තථාගතයන් වහන්සේ මරණයට පස්සේ මොකද වෙන්නේ කියලා ආයතන. එහෙව අවබෝධ කරව තථාගතයන් වහන්සේ මරණයට පස්සේ පිරුණම් පැවැත්වෙන්නේ මොකද වෙන්නේ කියලා බමුණ ආයත් කරකොල අර ප්‍රශ්නේ ඉතින් බුදුරජාණන් කියනවා මම ඔබට එකක් කියන්න ඔබට කාදාකත් මේක තේරුම් ගන්න බෑ. ඔබ අන්‍ය දෘෂ්ටිකයි අන්‍ය මතධාරි ඉවෙනි කෙනෙක් කොහොම නම් මේක තේරුම් ගන්නද? ඔබට ඕනේ කරලා තියෙන මේ ඔබ දන්න මතේ තහවුරු කරන්න. මම කියන්නේ ඒක ඉන්න තාක්කල්ම පෘථජනයි. ඒ නිසා මට කියන්න කනගාටුයි ඔබ වාගේ අන්‍ය මිත්‍යා දෘෂ්ටික අන්‍ය දෘෂ්ටික කෙනෙකුට මේක තේරුම් ගන්න අමාරුයි. මේක ගැඹීරයි. මේක බොහොම ගැඹුරුයි.
තේරුම් ගන්න බෑ කරනකොට අර බමුණ කියනවා ඉස්සල්ලා ටික නම් මට තේරෙනවා දැන් නම් කොහොමදක් තේරෙන්නේ. ඒ ඔයගොල්ලන්ගේ මුණු දිහා බලනකොටත් එහෙම තමයි මට හිතෙන්නේ. දැන් මේ වෙනකොට කට්ටියට නිදිමත. දැන් මේ කියාගෙන යන දෙමළේ කොහාට ගෙනිනවද කියලා තේරෙන්නේ නෑනේ. බමුණ අතාරින්නෙත් නෑ. බුදුරජාණන්සේ අතාරින්නෙත් නෑ. ඉතින් ඒක නිසාම යෝගාවචරයට නාම රූප පරිච්ඡේද ඥානෙදී බමුණ කියන සේරම අත්දකින්න වෙනවා. මේ රූපේ මේ වේදනා මේ නාමයේ කියලා වෙන්කර දැන ගැනීමක් අවශ්‍යයි. මේකට අපි කියනවා දෙකට බෙදීම කියලා. ඕනම මේ ලෝකේ තියෙන එකක් ඒකකයක් කියලා එකක් නැහැ. හැම දෙයක්ම කොටස් දෙකක් අඩු ගන්න එක තුළ තියෙන කෝටි ගණක් එකතු වෙලා හැදිලා තියෙන. ඇත්තෙනම කන්දක්. නමුත් අඩු ගන්න දෙකට බෙදලා තියෙන නිසා විඥානය හරිය කැමැති මේ ගේමට මේ දෙකට බෙදලා මේ ගෑනු මේ පිරිමි. මේ ජය මේ පරාජය. මේ යසස මේ අයස. මේ සැප මේ දුක කියන්නේ තමයි විඥානේ ජීවිතය. ඒ නිසා පෙන්නවා. මේ රූප මෙහෙමයි, නාම මෙහෙමයි කියලා නාම රූප පරිච්ඡේද ඥානයේ කියන දෙකට වෙන්කොට දැන ගැනීම සෑම ආගමක ලබ්ධිකටම කැමැත්තක් තියෙනවා. පාසල් ළමයටත් කැමැත්තක් තියෙනවා. දාර්ශනිකයටත් කැමැත්තක් තියෙනවා. මොකද ඒකට තමයි විඥානේ ශදී පැහැදී ඉන්නේ. විශේෂයෙන්ම කියනවා නම් අපේ මොළයේ වම් කොටසයි දකුණු කොටසයි වගේ. වම් කොටස තමයි වැඩ කරන්නේ. එයාට නිතරම ඕනේ දෙකකට හදලා දාම්මදින්නත් දෙපිලක් හැදෙන්න ඕනේ. පොරපොල් ගහන්නත් දෙපිලක් හැදෙන්න. ඉතින් ගේමක් ඕනේ. නිතරම මේ දෙකට බෙදලා සෙල්ලම් කරන එක තමයි අලුත් අවුරුදු කාලේ අපි කරන්නේ. ඒක සාධාරණයි. ඒක මේ සමාජගත දෙයක්. නමුත් ඒ තාක්කල් අපි ජය පරාජයක් තියනවා, තැවීමක් තියනවා. ඒ නිසා දෙකට බෙදලා අල්ලන්න කියනවා සර්වචනන. මේ නාම, මේ රූප කියලා ඒක බෙදා ගන්න බැරි නම් මනුස්සයෙකුට කයක් තියෙනවා හිතක් තියෙනවා කියන එක දෙක බෙදා ගන්න බැරි නම් ඉතින් මේ මනුස්සයාට කොහොම භාවනාවක් ඕනේ නැහැ නැත්නම් උපත් පිස්සේ එහෙනම් තද වේදනාවක් ඉන්නේ. ඉතින් ඒ නිසා යාබහුවේ කෙනෙක්. ඒ නිසා කියනවා මේ ජීවය මේ රූපය මෙන්න මේ දෙක ඉස්සලාම මේ තන් ජීවන් තන් ශරීරම් කියන එක ප්‍රතික්ෂේප කරපු සරුවච්චන් වහන්සේ අපට කියනවා මතුවෙන අරමුණක මේ රූප කොටස මේ නාම කොටස කියලා වෙන් කරගන්න. ඉතින් මේක තීරුම් ගන්නවා කියන්නේම නිවන තමයි. ඒ නිසා කෙනෙකුට බැස ගන්න අමාරුයි මේකට. මොකද අපි හිතානේ ඉන්නේ මේ මම කියන එක ඒක ඝණයක් දෙකට කඩන්න බෑ. බුදුසසු කියනවා මම තියා ඒක බෙදෙන හතරමා ධාතුන් ගත්තා. එතන රූප වේදනා සංඥා සංඛාර විඥාන ක්‍රම දෙබෙලා ගත්තා. ඒකේ ඒකකයක් කියලා එකක් නෑ. ඒකේ පැල ඉරක් තියෙනවා. දෙකට බෙදලා ද්වේතාවයක් මේකේ තියෙනවා. අන්නේ ද්වේතාවය දැක ගැනීමේ පළවෙනිම ආරාධනාව තමයි මේ නාම රූප පරිච්ඡේද ඥානයි. පරිච්ඡේද ඥානයි කියලා කියන්නේ පරිච්ඡින්නයි වෙන්කොට දැනගන්නා කියන්නේ. ඉතින් ඒක සඳහා ਸਰවඥාන්සේ විශේෂ ප්‍රයත්නයක් දීර්ඝ කාලීනව උත්සාහ කරලා පෙන්නනවා. මේක ගොඩ වැඩි වෙන්න දෙක බෙදන්න අමාරුයි. පුංචි කරන්න අංශු අනු අංශු වලට යන්න මේ නාම රූප කියන දෙක මේක සිද්ධියකට නමක්සා රූපයක් කියන දෙකක් තියෙන බව තේරුම් ගන්න පහසුයි. අල්ලගෙන ඉන්න එක කඩාන යනවා. ඒකට විභජ්‍ය වාදය කියලා කියනවා. ඔය ටික තමයි විද්‍යාව ඇල්ලුවේ. විද්‍යාවේ තියෙන හැමදේම පුංචි කොටස් වලට කපලා බලන එක. බුදුරජාණන් වහන්සේ ආරම්භයේදී විද්‍යානුකූලයි. කියන ආශ්වාසයක් ආපම ප්‍රශ්වාසය වෙන් කළ බලන්න. ආශ්වාසය ගත්තා පස්සේ මුලින්ම අග වෙන් කළ බලන්න. මුල අග වෙන් කෙරුවට පස්සේ මුලමෙද අග කියලා තුනට කඩලා බලන්න. කඩලා බලන්න මේ මුලමෙද අග තුනටම චේතනා කියලා එකක් පිටිපස්සෙන් තියෙනවා. චේතනාව නාම ධර්මයක් වෙනවා. ඒ අනුව සිද්ධ වෙන්නේ මේ හුස්ම ගැනීම හෝ පිම්බීම හැකිලිම ක්‍රියාවලියක්. ඒත් ක්‍රියාවක් නෙවෙයි. මුල එක ක්‍රියාවක්, මැද එක ක්‍රියාවක්, අගේ ක්‍රියාවක්. ඒකට හේතු වෙන හුස්ම ගැනීමේ ආශාව, පෙළඹීමේ චේතනාව කියන එක තියෙනවා. සක්මන් කරනකොටත් ඉඳගෙන නෙවෙන බව දැනගන්න. ඉඳගෙන ඉන්න එක වෙන එකක්, ඇවිදින එක වෙන එකක්. ඇවිදින කොටත් බලන්න වම තියෙනකොට දකුණ නෙවෙයි. දකුණ කියනවා වම නෙවෙයි. ඒසේ දකුණ කියලා ගන්නකොට දකුණ ගත්තට පස්සේ තියෙන වෙලාවක් තියෙනවා, ඔසවන වෙලාවක් තියෙනවා, යවන වෙලාවක් තියෙනවා, ආයෙ තියෙන වෙලාවක් තියෙනවා. එකින් එක වෙන් කරන්න. වෙන් කළා හොඳට බලන්න ඔසවන්න හිතන වෙලාව විතරක් එකල බාණ්ඩ ඉසිවීමේ චේතනාවක් කවදාකවත් නොදැකක අහු වෙනවා. මේක වැඩි වැඩියෙන් විස්තර පේන්නේ මේ කඩ කඩ බලන්න ගියා. කඩ කඩ බලනකොට තවත් වැඩක් වෙනවා. බෙන්ස් කාර් එකක් අරගෙන ගලවන්නේ කියලා පණ්ඩිස්වංශ කියනවා. බෙන්ස් කාර් එක ලස්සනම දැක්කම අඹගෙඩිය වගේ හරීම ලස්සනයි ඒරෝඩයිනමික්ස් වලට හදලා තියෙනවා. මොකද කැලිටි එක ගලවලා දුන්නොත් පොඩි ළමෙක් සෙල්ලම් කරන්න කැලලක් ගන්න එකක් තියෙනවාද කියලා. මජං ගෑවිච්ච ජරා හැඩනේ තියෙන ඔක ඇතුලේ පාර්ට්ස් වල එකම පාර්ට් එකකවත් හැබැයි ගුණ්ඩු බෝල ටික තිබුණොත් නම් මන්නම් ආසයි.
රේසර් ගැලිවට පස්සේ අර එළියට එන කෑලි පොඩි කාලේ අපි ඔච්චරකට විතරයි ගන්න ශ්‍රී ලංකාවට අනිත් සේරම මජංග ඇවිල්ලා තියෙන්නේ. නමුත් උක සෙට් කෙරුවට පස්සේ ලක්ෂ 300කට වැඩි දැන්. ලක්ෂ 300කට වැඩි. නමුත් අර කෑල්ල තියෙනකොට එක කෑල්ලක මොනම වැඩක්වත් නැහැ. එනිසා ඕනම වටිනා වස්තුවක් බෙදලා බලනකොට ඒකේ තියෙන අර සමස්ත වටිනාකම වටේ තියෙන ආටෝපේ වටේ තියෙන ආලවට්ටම නැති වෙන නිසා කපා බැලීම දේවවාදීන්ට මහා විශාල අභියෝගයක්. කැමති නෑ ඒගොල්ලෝ දේව නිර්මාණය කපලා බලන්න. දේව නිර්මාණ කියන්නේ මනුෂ්‍ය ශරීරේ කපලා බලනවා කියන එක දේව නිර්මාණයට 100%ක්ම විරුද්ධ යෑමක්. ඒ මොකද හේතුව මේ දිව්‍ය නන්දි උත්කෘෂ්ඨම නිර්මාණි මනුෂ්‍යය විසින් කඩුවෙන් කපනවා. බුදුජානක විතර ඉස්සල්ලාම ওই කියන දේව නිර්මාණයක් නෑ. ඔක ඇතුළේ තියෙන දෙතිස්කුණප කියලා පෙන්වෙයි. අද ඉන්න වෛද්‍යවරයෙකුටත් බෑ ඒක පුරු කරන්න. ඒ පෙන්නපු දෙකට කපපුවහම පස්සේ පේන රූපයත් එකතු කරපුවහම පේන රූපයත් අතර තමයි තණ්හා මාන දිටි තියෙන්නේ. වෙන් කරන්න තණ්හාව නැති වෙනවා, දෘෂ්ටි නැති වෙනවා, මානෙ නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ අන්තිමටම අඩු කරත් අඩු ගානේ නාම රූප දෙකක් කියලා දෙකක පුරුද්ද වීමක් කියලා තේරුම් ගන්න යනවා. ඒක නිසා නාම රූප පරිච්ඡේද ඥාණය කවුරක්වත් දැනගෙන නෙවෙයි පටන් ගන්න. ඕනම කෙනෙකුට කියනවා මේ ලෝකේ අපි අල්ලන්නේ සීන ඔක්කොම දොඩංගඩ බදාගත්ත ගැලන්න එපා. මම කරිමට නිතර ඉදිරිපත් වෙන එකක් අල්ලපන්. හුස්ම වම දකුණ පිම්බීම හැකිලිම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව අරගෙන ඒක දිහා හොඳට බලන්න බලන්න. එතකොට ඉඳගෙන ඉන්න එක හිටගෙන ඉන්න එකේ වෙන් වෙන හැටි පේනවනේ. ඇවිදින එකේ වෙන් වෙන හැටි පේනවනේ. නිදාගෙන ඉන්න එකේ වෙන් වෙන හැටි පේනවා. ඉතින් හිතින් අහන්න කොහොමද උඹ ඉඳගෙන ඉන්න බව දන්නේ? එතකොට යා පෙන්නනවානේ මෙන්න මේ ගති ලකුණුනේ කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ නමක් සඳහන් කරනවා ආභෝග කරනවා කියලා. වාඩි වෙලා ඉන්න රූපේ ආභෝග කරා. මම මේ දැන් වාඩි වෙලා ඉන්න බව මම මොකෙන්ද දන්නේ? වෙනම කරදර නැතුව. එතකොට ඒක හෙල්ලිච්ච කමෙන් අපි දන්නවා අර හිතාගත්ත ගොනුව සටහන කැඩුනවා. හැම වෙලාවෙම අර ඉඳගෙන සමබර කරගෙන ගත්ත ආභෝගයත් එක්ක තමයි වෙනස් වීම බලන්නේ. ඉතින් ඒක නිසා අර ඉඳගෙන තමන් ඉඳගෙන ඉන්න රූපේ ආභෝග කරන්න බෑ තමන් වෛර කරන කෙනා. තමන් සැප පහසුට වාඩි වෙන්නේ නැත්තම් ඒ කෙනාට කොහොමඩක්වත් ඉඳගෙන ඉන්න රූපේ ආභෝග කරන්න බෑ. ඉතින් ඒක අපිට තියෙන සාපයක්. අපි අපේ ශරීරයට වෛර කරනවා. අපි අපේ ශරීරය කොයි වෙලාවකවත් සැපක නැහැ. ඒ නිසා හොඳට සැප පහසු වාඩි කරලා රූපේ ආභෝග කරන්න. මේ ආභෝග කරන්නේ මොකටද? මෙයාට එක විදිහකට ඉන්න බැරි බව පෙන්වන්න මේ නලියනවා. මෙයා දඟලනකොට නැවතත් අර මුලින් තිබුණු ආභෝග කරපු රූපෙට සංසන්දනය කරලා බලනද යම් වෙලාවක මේ ආභෝග කිරීමේ ලාභයක් මම මේ පෙන්වන්න හදන්නේ ශරීරයේ ඉඳගෙන ඉන්න බවට ආභෝග කරන ඉන්නේ කරන්නේ ඉතින් දැන් මම ඉන්න බවට මට හුස්ම ටික වැටෙනවා. ඒකත් ඇතුළෙම දයන් සතියනේ හොඳයි. ඉතින් මම දැන් ආභෝගයට පොහොරක් නේක ආහාරයක් නම ඉඳගෙනට හුස්මක් වැටෙනවා. මම ඉන්නකොට පිම්බි බැංකලිම් වැටේ. මම ඉන්නකොට මේ කකුල් තද වෙලා තියෙන හැටි වැටෙන ඔක්කොම අර ආභෝගයට සාක්ෂියක්නේ. එතකොට ඉතින් මම සද්දයක් ආවා. සද්දයක් ආපු ගමන් දැන් රූපේ හිත නැහැ. මේ ඉඳගෙන ඉන්න රූපේ නැහැ. පිට ගියා. සද්දෙ පිට ගිහිලා තියදීත් මට මොන විදියෙන් හරි දැනගන්න පුළුවන් නම් මම හිටගෙන නෙවෙයි. මම ඇවිදිමින් නෙවෙයි. මම නිදාගන්නවම ඉඳගෙන ඉන්නේ කියලා. එතැන් මේ ශබ්ද ඇහෙන වෙලාවේදීත් අර ආභෝග කරපු රූපයේ සංඥාව රූපයේ ආඩේ රූපේ වාංගුව ගන්න පුළුවන් නම් සත්‍ය කැඩලත් නැහැ භාවනා කැඩලත් නැහැ. ඒක තමයි මේ ආභෝග කිරීමේ ලාභේ. ශබ්දයක් ඇහුණයි කියන්නේ හිතවිල්ලක් ආවයි කියන්නේ වේදනාවක් ආවයි කියන්නේ කොයි දේ තිබුණත් මම තාම ඉඳගෙන නේද ඉන්නේ කියන එකට නැවත ගෙවදින්න පුළුවන් නම් ඒක තමයි අපිට හම්බෙලා තියෙන ලාභේ. සක්මන් කරනකොට සක්මන් රූපේ ආභෝග කරගත්තට පස්සේ අයි කුරුල්ලෝ පේනවා, සද්ද ඇහෙනවා, හිතවිලි එනවා, සමනල්ලු පේනවා. ඒත් මම ඉඳගෙන නෙවෙයි. මම ඉන්නේ සක්මනේ. එතකොට අර ආභෝග කරපු ලකුණ දාලා අහන්න ඔබ කොහොමද දන්නේ සක්මනේ ඉන්නක? ඇයි මට මේ හොඳට වැටෙන්නේ මම දකුණ? ආ එහෙමනම් සද්ද ඇච්චම්මකෝ. වේදනාව පවම්මකෝ. කියලා අර ආභෝග කිරීම ගන්න එක තැන කොහරි කුණ්‍ය ගහන්නේ. කුණ්‍ය ගහලා ඒක හොඳටම පිරිසිඳින්ද එයාට මේ ඉඳගෙන ඉන්න රූපේ රූපයක් නැති කෙනෙකුට ආභෝග කරලා අදහිම ගන්න බෑ. ඉඳගෙන හිටියත් රූපේ තිබුණත් වර්තමානයේ හිට නැත්තම් මම මෙතන ඉන්න බව දැනගන්න බෑ. ඒ නිසා මම දැන් මෙතන ඉන්න බව දැනගන්නවයි කියලා කියන්නේ නාම රූප වශයෙන් අපි එක තැන් වුණා. ඒකෝදි භාවයකට ආවා. එහෙම නැත්තම් ඒකාග්‍ර වුණා චිත්තක්ෂණයක් හෝ
අන්නේ මේ ගත්ත චිත්තක්ෂණයේ දෙකක් තුනක් හතරක් යනකොට යාට තීරණ පටන් අර ගන්නවා මේ මම මෙතන මේ ඉඳගෙන ඉන්න එක මම තටමලා ඉඳගෙන ඉනවා කියලා තමයි අපිට හිතෙන්නේ. එහෙම නැත්නම් මගේ ඥාණයෙන් මම මේ අවුරුද්දවසලත් ගෙදර ඉන්න තු ඇවිල්ලා භාවනා කරනවා කියලා තමයි. නමුත් බුදුජානසී සඳහන් කරනවා මේක මේ පරණ කරන ලද හොඳ කර්මයක ප්‍රතිඵලයක්. උඹම කරපු දේකුත් නෙවෙයි මේ. උඹට මේක අර කරන්න දෙයක් නැහැ. මේක හේතුඵලයක්. අපි හිතන්නේ මගේ ප්‍රයෝග ඥාණය කියලා නෑ කියන්න නම් බෑ. යම් ප්‍රබන්ධ බලනකොට අපි ස්වච්ඡන්දේ බලපානවා. නෝ ස්වච්ඡන්දේ බලපෑමට අපේ කරන්න පුළුවන් වෙයි කියලා හිතනවාද අපි අබුද්ධෝත්පාද කාලෙක ඉපදුනා නම්? අපිට මේව හදන්න පුළුවන්. කවදාකවත් බෑ. අපි manussත්ව ප්‍රතිලාභයන් නොලැබුණා නම් අපිට හම්බෙයිද මේක? අපිට ක්ෂණ සම්පත්තිය නැති වුණා නම් අපිට පුළුවන් ද කියන්නේ මම මේ දක්ෂකමට තමයි මම මේ අතහැරලා ආවිල්ලා මේ ඉඳගෙන භාවනා කරන්න කියලා. ඇත්ත තමයි. අයියා ලොකුයි නෑ නේ කියන්න බෑ. නමුත් බුද්ධෝත්පාද කාලයක් නිසායි මේ. manussත්ව ප්‍රතිලාභයක් නිසායි මේ. ක්ෂණ සම්පත්තිය නිසායි මේ. බණ අහපු නිසායි මේ. සත්පුරුෂ සංසේවන නිසායි මේ දුර්ලභ වස්තු එකක්වත් අපි අගය කරන්නේ නෑ නේ. ඒ නිසා චිත්තක්ෂණයක වාඩි වෙලා කය ආභෝග කරලා මම දැන් ඉඳගෙන ඉන්නවා කියනකොට ඒකේ හේතු හොයන්න ගියොත් බොහෝ විට වර්තමාන හේතු වලට වැඩිය බලවත්ව පෙරකල පින් ඇති බව. මෙතැයි මෙහෙවීමක් මේ යන්නේ එක එකනා කරගෙන ගියාට මෙහෙවීමක් තියෙන අපි එක වහලයට හිටියට එක එක කම්බලගේ දරුවෝ එක එක රුචිල්චුකන් තියෙන මේ ඉති එක මොහොතක අපි එක දැනකට ආවනේ. ඉති නිසායි පච්චය පරිග්ඝා මේ නාම රූප වශයෙන් වෙන් කළ ගත්තට පස්සේ තේරෙනවා මේක මෙහෙවීමක් තියෙනවා පිටිපස්සේ. මේක මොකද්දෝ මේ යොදවිල්ලක් මේකේ තියෙනවා. නිසා නරක මිනිහා නරක කරුවට ඌටයිච හොමකුත් නැහැ. හොඳ මිනිහා හොඳ කරාට ඒකට ඌටයිච වාසික මොකුත් නැහැ. මේ ලබා උපන් හැටියට බබා හම්බ වෙන්නේ. ඉතින් අපි අරක හොඳයි මේක නරකයි මම මේ වැඩේ හොඳයි මේ වැඩේ නරකයි කිව්වට මේ ඔක්කොගෙම කරන්නේ වර්තමාන මොහොතේ හිත තියන්නේ නැති එක. ආපු එළඹිච්ච චිත්තක්ෂණයේ අගය ආඩම්බරේ කරන්නම් හොඳ නරක ඌ හොඳයි මම නරකයි මේව සත්‍යම් මොකමන් යන්නේ නැතුව මේ චිත්තක්ෂණේ හරි මම ඉන්නේ ඒ යම් හේතුඵල ධර්ම. ඒ හේතුඵල කඩලා ගියාට පස්සේ මම වරමදු දාලා තිබ්බත් මෙතන තියන්න බෑ. මේ චිත්තක්ෂණයට එන්න බෑ. මම ඊට පස්සේ වැස වෙලාවට පියාඹන්න හදන කුරුල්ලෙක් වගේ දෙමිලා නැහිනවා. මේ ඉන්න බෑ කියලා මේකේ හේතු තේරුම් ගන්නකොට පේනවා ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරන්ගේ මේ කිරේ ශ්‍රද්ධාවස බුද්ධෝත්පාද කාලය කියන එක අපිට හීනකින්වත් හිතලා ගන්න පුළුවන් එකක්. ලැබිච්ච වෙලාව වෙනනම් අපිට හිතනවා ඉතින් බුද්ධෝත්පාද කාලේ උලන් වගේනේ ඕන තැනක තියෙනවා වෙසක් කාලට වැඩි වෙනවා අනික් කාලට අඩු වෙනවා එහෙම එකක් කියලා හිතන්නේ. නමුත් මේ බුද්ධෝත්පාද කාලෙක මම ඉන්න බව තේරුම් ගන්න මිනිස්සෙකුට අනිත් මේ දේවල් වලට කරන රණ්ඩු සරුවල් එක බලනකොට අපි මොන්න තරම් වැදගත් දේ වැදගත් විදිහට සලකන්නේ නැති නිසා තියෙන කියලා කියයි. ප්‍රත්‍ය තේරෙන්න පටන් ගන්නවා. ලාවට තේරෙන්නේ තේරෙනවා කියලා කියන්නේ කැටිති වාසයයි. කලාප වාසයෙන් අංශු වශයෙන් නෙවෙයි. අන්නේ කැටිති කලාප තේරෙනකොටම තියෙන සද්ධාව සම්මසර ඥානදී විස්තර කරනවා. ඒ මනුස්සයාට සමහර විටක මම රහත්ුණා කියලා හිතනත් තියෙනවා. ඒ තරම් සද්ධාවක් එනවා මම වුණත් මම මෙහෙවිලා කරවුවත් මං වගේ තව පිරිසක් හිටියට මේ චිත්තක්ෂණේ කියන එක ඒකේ වටිනාකම කියන්න බෑ. ඒ නිසා මේ සෝවාන්වත් නොවි මම රහත්ුණා කියන මට්ටමට යනවා. ඒ නිසා බුදුරජාණන්සේ අදිමානයටත් ඉඩ දීලා තියෙනවා. සමහර සංඝයාංශලා දැනටමත් මම රහත් කියාගෙන ඉන්නවා. සමහර ගිහියොත් ඉන්නවා. එයා දන්නෙත් නැහැ. අනිත් එක්කන දන්නෙත් නැහැ. කාටවත් ඔව් නැහැ කියන්න බෑ. ඒ නිසා අභියෝග කරන්න යන්න එපා. Tamanta තේරෙයි මේ සම්මස්ත ඥානයක් පහළ වෙච්ච වෙලාවක මේ සියල්ල ඇති වෙ යන නැති වෙ යන දේ යර මොකද්දෝ තේමාවක් තියෙනවා. කර්ම මේ න්‍යායක් තියෙනවා. චිත්ත න්‍යායක් තියෙනවා. උතු න්‍යායක් තියෙනවා. බීජ න්‍යායක් තියෙනවා. පැහැය වෙන්න ගියොත්ම මේ මම කෙරුවා නැත්තම් මම මේ තේරම දන්නවයි කියලා න්‍යාය ධර්මයේ පස ගන්න. න්‍යාය ධර්මයට පස ගහන්න නැතුව මමත් පොරක් තමයි. මමත් දානවන්තෙත් තමයි. සීලවන්තෙත් තමයි. භාවනාකාරයෙත් තමයි. නමුත් අබුද්ධෝත්පාද කාලික මගේ වෙන් ඇති වැඩන්නේ නෑනේ. මම කොච්චර තිබුණත් manussත්ව ප්‍රතිලාභයක් හම්බුනේ නැත්තම් වැඩන්නේ නෑනේ. මම කොච්චර ලැබුණත් ඒක ක්ෂණ සම්පත්තියට වැටුනත් නැත්තම් වැඩන්නේ නෑනේ. වැටුනහම මට මෙහෙම තේරෙනවා නම් මයි ළඟ ඉන්නේ ඒ තුනම නැති මනුස්සයා වුණත් දවසක උතෙන් ඉන්න පුළුවන් කවුද නැහැ කියන්නේ. තා කිසි කෙනෙකුට අපිට නිিন্দা කරන්න බෑ. ආ නිතෙන් ගියාට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා මේ කලාතුරකින් මට මේ හම්බෙච්ච චිත්තක්ෂණයේ අගේ කිරීමකින් කොච්චර සතුටු වෙන්න පුළුවන්ද කියලා. මම මේ වාඩි වෙලා ඉන්න එක තරම් සතුටු වෙන්න පුළුවන් වෙන මොනම දෙයක්වත් නැහැ.
අපි මේක තියාගෙන කොච්චර දේවල් වලට දවස ගත කරනවද සතුට සඳහා මගේ සතුට සහ අපේ සතුට සඳහා අමනයි තකතිරේ මරි මෝඩයි අන්දයි අවිද්‍යාවයි මේ ලෝකේ මේක නිසා බුදුහන්සේකට ගහලා නෙමෙයි පටන් ගන්නේ ගහන්නේ කියලා දැන් උඹට තේරෙනවනේ මේ අකුණු ගහපු වෙලාවක පාට එලියක් ගියා වගේ වැඩි දැන් උඹ හිතපන් මේකෙන් ගියාට පස්සේ ආය වැටෙන්නේ අන්ධකාරෙත්නේ ලෝකෙත් අන්ධකාරෙනේ දැන් උඹට පුළුවන් ද ඥානයක් යොදවන්න ක්‍රමසා විදි යොදවන්න මේ ප්‍රයෝග ඥාන දරන මෙන්න මේ චිත්තක්ෂණ වැඩි කරන්න මේ අකුණු විදුලින් එන ආලෝකය වැඩි කරන්න උඹට පින තියෙනවනේ දැන් තේරෙනවනේ අන්නේ සඳහා වැඩි කිරීම සඳහා තියෙන ක්‍රම විදුලින් අපි දෙන්නේ අතර වෙනසක් නැහැ කියන්නේ අපි හැම කෙනාටම කල යුත්තේ මේක නම් ඒක කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි දැන් ඔළුව යොදවලා තියෙන්නේ මහතෝනාගේ වෙහේ ඔළුව තියෙන පිටිපසට කඳ ඉස්සරහට. නැත්තම් වාහනේ එන්ජින් එක ස්ටාර්ට් හැබැයි රිවර්ස් එකේ ගියර් එක තියෙනවා. පාගන්න පස්සට යනවා. ඒ නිසා දැනගෙන ඉන්නවා නම් සම්මස ඥානදි රහත් උනායි කියලා කිව්වට රහත් වෙලා නැහැ මේ වගේ මෝඩකම් සහිතයි. නමුත් ඒ වෙලාවේ දැනගත්තා නම් ඒ කෙනා ඊට පස්සේ යා මේ හැම දෙයකම මේ අපි වෙන සැපෙත් අපි අපිට එපයි කියන දුකෙත් ඇතිවීමක් නැතිවීමක් විතරයි තියෙන්නේ. අපි මනාපයත් අමනාපයත් ඇතිවීමක් නැතිවීමක් විතරයි තියෙන්නේ. මම මේ අරමුණේ ඉන්න කොටයි නැති කොටයි ඇතිවීමක් නැතිවීමක් විතරයි තියෙන්නේ. ඒක නිසා මේ හරහා හැම දෙයකම ඇතිවීම නැති වෙනවා නම් මොකද්ද යකෝ තව තෝරන්නේ ඕකේ? අරක වේවා මේක නොවේවා කියලා ඔක්කොගෙම තියෙන එකම ලකුණ නම් ඒ කිනාට තිබුණු ඒ උරුට්ටුව තෝතෝ වරපල කියන ගතිය දඬු මුගුරු ගන්න ගතිය ගහබැන ගන්න ගතිය ඊර්ෂ්‍යාව ක්‍රෝධමානේ සෙල්ලමකට ඇඳපු දොරටුපාලේ රජුරෝ ආවි. දොරටුපාලේ රජුරෝ මාරු කරගත්තට පස්සේ රජුරෝ දොරටුපාලේ වෙනවා දොරටුපාලේ රජුරෝ. නමුත් මේක නාඩගමක් විතරයි. සුබතායස. ඉතින් මේ නාඩගමේ ඇඳගත් එක රජ වෙන්න පුළුවන්ද ගමේදී? ඌ නාඩගම වල විතර රජුරෝ. යෝගේ අපි මේ රංගපාන රංගපෑම දැක්කට පස්සේ ඊ ඇති වෙන බය එහෙම නැත්තම් එක ගැලවෙන්න තියෙන ආශාව නරකට හිටනවා අගිවච්ච කොටට. ඊට තීරණ කරනවා. නමුත් එතකොට එන බය එයා මේ නොතීරම පැත්තට ගන්නෙ. පහළුණා වගේ ගන්නෙ. තනුිනා වගේ තුමුදන්ස් කියනවා උඹට කරන්න බෑ. උඹ ඉන්නේ ඒ දෘෂ්ටියේ. උඹට දැන් කාරණාව මතුවලා තිනවා උඹ සද්ධර්මයේ පැත්තකට දාලා අසද්ධර්මයේ ඉස්සරහට කරනවා. ඒ හේතුව මිත්‍යා දෘෂ්ටි. උඹගේ මේ වගේ මිත්‍යා දෘෂ්ටිකේ ඉන්න කෙනෙකුට මේක කරන්න බෑ. ඒ නිසා උඹ ආයශරයක් බලපන්. බොයි යමකින්නම් මම කියාගන්නේ රූපේ ගනි. වේදනාව ගනි අරගෙන ඒකට හිත යොදලා මේක ඇතිවීම නැතිවීම දෙක ගත්තොත් උඹට තේරෙයි මේ රූප මේකයි නාම මේමයි ලෝකේ සදාකාලිකයි ලෝකේ తాවකාලිකයි තථාගතයන් වහන්සේ ඉන්නවා තථාගතයන් වහන්සේ නැහැ කියලා මේ ගන්න දේවල් දිට්ටි ගහනන් දිට්ටි කන්තරන් දිට්ටි විසූකන් ආදි වශයෙන් ලයිස්ට්වක් දැන්ස කියනවා අද ලෝකේ තියෙන්නෙම මේ දෙපැත්තකට බෙදලා රණ්ඩු කරන ගතිය. අවුරුදු සදා තියෙන එකයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ක්‍රීඩාවේ ප්‍රශ්නයක් නැහැ ජය පරාජය පිළිගන්න කැමැත්තෙන්. අද එක උලමෙකුට තේරෙනවද ක්‍රීඩාවක් කරලා පරාජය පිළිගන්න පුළුවන් කියන එක අම්මලාට තාත්තලාට තියෙනවද? පහේ ශිෂ්‍යත්වයේ ළමයි පේනකොට අම්මලා වහකනවා. අම්මල රසාව ගන්දොරල අතාරගෙන යන්නේ බයි ශිෂ්‍යත්වේ පාස් කරන්න. පාස් කරලිවල ඊට පස්සේ ළමයා පෙළෙනකොට අම්මා දරුවා ගෙදරිනුන දරුවට අම්මල තාත්තලා ඉතුරුලා නැහැ. පාස් වුණොත් දරුවා උඩ දමදම පාටි දානවා. එකම ගේමකවත් අද ලෝකේ ඔලිම්පික් ඇතුළුව ජය පරාජය පිළිගන්න කැමතිද? ඉතින් සම මේ ජයට මහන්සි වීම හොඳ දෙයක්. ජය සඳහා මහන්සි වීම හොඳ දෙයක්. බුදුරජාණන් ශ්‍රී කියන එක අපි උනන්දු ඇති කරන්න ගන්න ඕන. නමුත් මේ ජය පරාජය පිළිගන්න කැමති නැත්නම් ජය විතරම නම් බලාපොරොත්තු වෙන්නේ. උට ඒ දෘෂ්ටිම පරාජය. දිට්ටි ගානන් දිට්ටි කන්තරන් දිට්ටි විසුකං පරිලාහං දුක්ඛං. ඉතින් ඒක නිසා මේ ගේම අපි පුරුදු කරන්නේ සෙල්ලම පුරුදු කරන්නේ ජය පරාජයට පිළිගන්න මට්ටමට කියලා කිව්වනම්. පටන් ගන්නකොටම මම මේ කරගෙන යන්නේ ජය පරාජයට පුරුදු වීමක්. නාම රූප දෙකටම සමසේ සැලකීමක්. එවන්තන් ලාභ පාඩු දෙකටම සමසේ සැලකීමක් කියන මේක එන්න ඔත්තේක් භවනා කෙරිලා කමඨාන සුද්ධ වෙලා ප්‍රකාශ වෙලා යගේ හිත හැදෙන්න ඕන. මේ අගිවච්චකොත්ගේ හිත හැදෙන්නේ නැහැ. යාකින ඔබාංශ කියන්නේ මට තේරෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මෙතෙන්ට නිකන් ඇවිල්ලා තියෙනවා. ඉන් එහාට තාමකවත් తాවකාලිකවත් මම අතාරින්න කැමති නැහැ. తాවකාලිකවත් සන්නාව අතාරින්න කැමති නැහැ. දෘෂ්ටි අතාරින්න කැමති නැහැ. ඉතින් බුදුරජාන්ස කියනවා දුට්ටිගතයි උඹ. බා අන්‍ය පමුණන් අගය කරන කෙනෙක්. ඒ සමට මේක ගන්න බෑ.
කවදා හරි උඹ මේ මේක දිට්ඨියක් විතරයි සත්‍ය වයින් පිට තියෙන දෙයක් කියලා මේ දෘෂ්ටියක තියෙන භයානකම තේරුම් ගන්න බැරි නම් ඉතින් මගේ බන තේරෙන්නේ නැහැ තමයි කියලා බුදුන් වහන්සේ. එතකොට අහනවා තථාගතයන් වහන්සේ ඔබ වහන්සේගේ දෘෂ්ටිගත මොකද්ද කියලා. බුදුන් කියනවා තථාගතයන්ට දිට්ටි ගතියක් නැහැ දිට්ඨං කියලා එකක් තියෙනවා. දැකීමක් තියෙනවා නමුත් මතියක් නැහැ. පැවැත්මක් නැහැ මතියක. දිට්ටිගත ගතියක් නැහැ. දිට්ටි අනුමාය මේව මෙහෙවන්න බෑ. හැබැයි දිට්ටි දිට්ටමත්තන් තියෙනවා. දැකීම දැකීමත්තන් තියෙනවා. යම් වෙලාවක මේ දැකීම පවණයි සෙල්ලම් පොඩ්ඩලමෙන්ගේ සෙල්ලමක් විතරයි හීනයක් විතරයි මායාවක් විතරයි කියලා දන්නවනම් ඒ කෙනාට සියලු මඤ්ඤිතයන් තමන් හදන මනෝ විකාර මතිථානන් බමුණු මත ඒ යම් ප්‍රමාණයක් තියෙනවා අහිංකාර මමින්කාර මානානුසයන මේ මමයි වැඩකාරයයි මමයි පොර මම තමයි අපි හදන්නේ අපි තමයි ඊට පස්සේ ඉස්සරහට ජය ගන්න ඕනේ අනිත් පක්ෂේ ඕනේ නැහැ කියලා අපි ළඟ යම් තියෙනවා නම් අහිංකාර මමින්කාර ගතියක් මානානුසයක් ඒව එකකටවත් හිටින්න බෑ කියලා කියනවා අර ජය පරාජය දෙකම පිළිගන්න බුදුහාමුදුරුවෝ පෙන්වන හදන දිත්තං ඒ දැක්ම තියෙනවා නම් එතකොට ඒ සියලු මානානුසයන්ගේ විශේෂ මෙතන මානවසුන් කතා කරන එක ඇත්තටම රහත් මාර්ගයට සම්බන්ධ කතන්දරයක්. කයා විරාගා නිරෝධා චාගා පටිනිසග්ගයි ඔක්කොම ක්ෂය වෙන්න පටන් ගන්නවා. ඔක්කොම නිකන් මේ නිර්වර්ණ වෙන්න පටන් ගන්නවා. විරාගා නිරෝධා නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. චාගා පටිනිසග්ග මේක මට කවදා හරි අතාරින්න වෙනවා. මට සත්‍ය අවබෝධ කරගන්න වෙනවා නම් මේ දෙකට බෙදෙන ගතිය අතාරින්න වෙනවා. ජය පරාජය කියන එක අතාරින්න වෙනවා. සැප දුක් කියන එක අතාරින්න වෙනවා. ලාභ නින්දා ප්‍රසංසා අතාරින්න වෙනවා. ඉතින් මේක තමන්ගේ දරුවෙක් අතාරිනවට වැඩිය අම්මා අප්පා අතාරිනවට වැඩිය වස්තු අතාරිනවට වැඩිය අමාරුයි. අපේ පෞෂත්වයේ මේ අතාරිනවා කියන එක. ඉතින් ඒකට සූදානම් මනසක් ඇති වෙනවා. නැත්නම් ඒකයි මේ බුදුරජාන්සේ දිත්තං කියන එකෙන් අදහස් කරන කියලා තියෙනවනම් එතකොට මේ අතහැරීමට ඇති කැමැත්ත දැනට අල්ලගෙන ඉන්න ප්‍රමාණය දැනගෙන අතාරීමට ඇති කැමැත්ත බුදුරජාන්සේ කියනවා ඒක දැකීමම නිවන කියලා. මම මේ අල්ලගෙන ඉන්නකින් තමයි මේ මම සා මම නොවේ කියන දෙක බෙදිලා තියෙන්නේ මේක හයියෙන් බදාගන්න මම නොවේ කියන එක හතුරු පක්ෂයට යනවා මම කියන එක මිතුරු පක්ෂයට යනවා මේකට ජය ඕනේ අරකට පරාජය ඕනේ මේකට සැප ඕනේ අරකට දුක ඕනේ අරකට සැප ලැබුණොත් මට දුකක් ආන්න ඒ කතාව නැති කරන්නයි බුදුරජාණන්සේගේ මේ දිත්තං කියන එක තියෙන්නේ දැකීම ඉල්ලන්නේ කියලා යම් වෙලාවක ඒ කල්පනාවෙන් යා භාවනාවට බැස නම් ආනපනෙ ලැබුණොත් හොඳයි නොලැබුණත් ඒත් හොඳයි. ඒක නොලැබිච්ච බව දන්නවා. සක්මන් කරනකොට සක්මනේ හිත තියෙනවා හොඳයි. සක්මන් කරන සක්මනේ හිත නැහැ කියලා දන්නවා ඒත් හොඳයි. මොකද දන්නවනේ. ඒතකොට දන්නවා සක්මනේ හිත තිබ්බනම් ආභෝග කරපුවා මෙහෙමයි වැටෙන්නේ දැන් නැති බව දන්නවනේ. ඒ දැනීමත් දැනීමක් තමයි. ඉතින් ඒ නිසා ඒ ඥානපෝනික ස්වාමීන් සඳහන් කරලා තියෙනවා අපි අපේ සියලු අකුසල් අපේ සියලු නරක දැන ගැනීම කොච්චර වටිනවද කියලා කියනනම් අපේ තියෙන හොඳ කුසල් දැන ගන්නවා හා සමාන කුසලතාවයක් තමයි අපේ තියෙන නොහැකියාවල් බැරිකම් පවුකම් දැනගන්නේ. ඉතින් අපි ඒක දකින්න කැමති නැත්නම් අපිට කවදාකවත් කුසලයක් කරන්න හම්බෙන්නේ නැහැ. අපි එහෙනම් මේ අපේ ලේබල් ටික විතරක් කරේ බඳගෙන නැටයි. ඒ නිසා භාවනා විදි කරන්නේ එහෙනම් තමයි බමුණාට බුදුරජාන් සුගන්නන්නේ. බොයි දෙකට බෙදලා ආණ්ඩු කරන ගතිය බලපන්. විඥානේ කෘත්‍යය බට නිතරම භාවනාවේ සපම ඕනේ. ජයග්‍රහණයම ඕනේ. බර කවදාකෝ සපතුක දෙක බාර ගන්නකම් භාවනාවක් සිද්ධ වෙන්නේ නැහැ. පරාජය ජයග්‍රහණ දෙකම බාර ගන්න දවසට යනකම් තථාගත හිතක් එන්නේ නැහැ. ඒක නිසා දැනටත් මේ කරත් අනිත් පැත්ත හරවන ගුණ අරි පැත්ත හරවන යන ගමනේදී ඔය පොඩ්ඩක් ටෝච් එක ගහලා බලලා ගුණ ඉස්සර කරපන්. ඉදිරිය ගුණ කරත් යදිනවනේ. කරත් වටිනා දේවල් තියෙනවා කියලා කරත් ඉස්සර කරට හරියන්නේ නැහැ. ගුණාට රිවර්ස් එකට යන්න බෑ. ගුණ ඉස්සර කරගෙන යන් කියන මේ කතාව දුන්නට පස්සේ බුදුජානනාංශී අපිට උගන්වන අග්ගිවච්ඡගොත් අහරහ මේ තථාගතයන් වහන්සේ මරණයෙන් පස්සේ වේදන වේදි කියලා අග්ගිවච්ඡගොත් අහන ප්‍රශ්නෙමනේ අපිත් අහන්නේ. එතකොට කියනවනේ මට තේරෙන්නේ නැහැ ඔබ වහන්සේ මොකද්ද කියන්නේ කියලා. එතකොට බුදුන්සේ අග්ගිවච්ඡගෙන් අහන මේ සූත්‍රයට පණක් එනවා. වාග්ගිවන් එන උඹෙන් ප්‍රශ්නයක් අහනවා. උඹ දර ගොඩක් එකතු වෙලා ගින්නක් හදනවා. ඒ ගින්න පත්විලා දරිවල නිවිලා යනවා. දැන් මං අයින් මං අහනවා උඹෙන් මේ ගින්දර කොහෙද ගියේ කියලා. උතුරටද දකුණටද වමටද බටහිරටද මොකද්ද කියලා. ඒක තියා කියන ගීත නැද්ද දන්නේ. ඒ කියන්නේ ගින්න ගියේ නැද්ද? නැහැ ගියා. කොහෙද ගියේ කියන්න දන්නේ.
ඉතින් ඒ වගේ තථාගතයන් වහන්සේ මෙතනදීම නිවුණනම් උන්වහන්සේ මරණයන් මැත්තේ වෙයි කියලා කියන්න පුළුවන්ද? මට නොවේයි කියලා කියන්න පුළුවන්ද? වෙයිත් නොවේයි දෙකම කියන්න පුළුවන්ද? වෙයිත් නොවේයි කියන්න පුළුවන්ද? මෙන්න මේ தත්ත්වය උඹට තේරුම් ගන්න බැරිකමයි මම මේ කතා කරන්නේ. නිසා අපිට මතක තියාගන්න තියෙන්නේ අපි යම් වෙලාවක මේ දෙකකට බෙදිච්ච බව දැක ගන්න පුළුවන් වෙච්චි දවසේ දුක ඉපදුනා කියලා හිතාගන්න. ද්වේතානුපස්සනා සූත්‍රය කියලා සර්වඥාන්සේ දේශනා කරපු සූත්‍රයක් තියෙනවා. මේ ලෝකයා දෙපිලකට බෙදලා දෙකට බෙදලා වැඩ කරන ගතිය තියෙන තාක්කල් උන්දර කවදාකවත් උයාගත්ත බත කන්න වෙන්නේ නැහැ. උන්දර කවදාකවත් එලාගත්ත වැදරක බුදියන්න හම්බ වෙන්නේ නැහැ. උන්දර කවදාකවත් සපණින්දක් ලබන්න හම්බ වෙන්නේ නැහැ. මේ දෙක බෙදෙන්නේ ඉස්සලා මේක තියෙන ඒකකේ තමයි තථාගත කියන්නේ. දෙක බෙදුනට පස්සේ අපි කියනවා එක බ්‍රහ්ම දෙක දේව තුන රණ්ඩුව හතර කොට තුන ගම හතර කොලාහලි. ඒ නිසා මේ දෙකට බෙදෙනකොටම දැක ගන්නවා කියන එකට තමයි හිත අකමැති. විඥානේ කැමති නෑ තමන්ගේ මැජික් පේනවට. විඥානේ මැජික් කාරෙක් වගේ එයා මැජික් බලනවට ආසයි. හැබැයි මැජික් එක දැන ගන්නවට කැමති නෑ. ඒ නිසා හැම වෙලාවෙම වේදිකා සරසලි හදනවා පිටිපස්සෙන් ඉඳලා බලන්න දෙන්නේ නෑ. බුදුරණන් අපිට හිමීට පාර පෙන්නනවා මැජික් පෙන්නනකොට පිටිපස්සෙන් ගිහලා බලපන්. එතකොට පේනවා මේ කරන දෘෂ්ටි මායා මේ කරන ඇස්බැඳුම්. අපි මේ ඇස්බැඳුම් වලට සාදු කීකියා ටිකට් අරගෙන මැජික් බලනවාද? එහෙම නැත්නම් අපි විහිින්ම රැවටෙන ගතිය ආරම්භ වෙන්නේ මේ දෙකට බෙදීමෙන්. ලෝකේ සාස්ත්‍යයි අසාස්ත්‍යයි අන්තයි අනන්තයි ශරීරේ ජීවේමයි ජීවේ වෙනයි ශරීරේ වේ. මෙන්න මේ දෙකට බෙදීම නිසා අපි අතර ඇවිල්ලා තියෙන රණ්ඩු සරුවල් කෝලාහල බලන්න. මේ ආගම් ජාතිවාද ප්‍රතිහා බලන්න. බුද්ධ ආගමත් ජාතිවාදයට ආගම්වාදයට යොදා ගන්නවයි කියලා කියනකොට තේරෙනවා මේ මිනිස්සයෝ කොච්චරක් මේ බුදුහාමුදුරුවෝ කියන පණිවිඩයට කැමති නැද්ද කියලා. බුදුහාමුදුරුවෝ කියන පණිවිඩයට යෙදිලා සැදිලා පැහැදිලා කරන්න කැමති නැහැ. ඉතින් ඒක නිසා මේ පණිවිඩයට යනකොට අපිට නම් සිංහලයට මේක කියලා දෙන්න සංස්කෘතික වශයෙන් ලේසියක් තියෙනවා. මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම ඒ හරහා තමයි භවනා පටන් ගන්නේ. අපි සාමාන්‍යයෙන් හිතන්නේ භාවනා කරුවට පස්සේ තමයි අෂ්ටෝක ධර්මයේ කම්පා නොවීම ඇති වෙන්නේ කියලා. නෑ කවදාද අෂ්ටෝක ධර්මයේ කම්පා නොවිච්ච හිතකින් භාවනා කරුවොත් විතරයි භාවනා සිද්ධ වෙන්නේ. එතකන් අපි මේ පුරුදු කරන්නේ භාවනා කරලා ලැබෙන අත්දැකීම් හරහා එහෙම භාවනා කරලා ලැබීම වෙන අත්තරදි හරහා අපිට කවදා හරි භාවනාවට වාඩි වෙන පර්යාංකයේදී මුලදිම මේ නොසලෙද මනසක හැදී තථාගත මනසක හැඩේ තථාගතයක හැඩේ තේරුම් ගත්තේ නැත්නම් අපි තාමත් කරන්නේ ආර්ථික විද්‍යාවක් විතරයි. අපි තාමත් කරන්නේ දේශපාලනයක් විතරයි. අපි තාමත් කරන්නේ සමාජික වශයෙන් කැපිපෙන හදන එකක් විතරයි. නමුත් ඒකේ ප්‍රශ්නයක් නෑ. හැම කෙනාම පටන් ගන්න ඉතින්. කරලා දවසක භාවනාවේදී නැත්නම් කාල රාත්‍රල් ගන්න තීචි දවසේ තේරෙනවා මේ ජය පරාජය සඳහා නෙවෙයි භාවනා සඳහා කරන්නේ. අන්නේම කරන්න පුරුදු වෙන්න කොච්චර කල්යනද කියලා බලන්න. සක්මනක ඉඳගෙන Tamanට සක්මනේදී අනායාසයෙන් සක්මන සිදු වෙනකන් සක්මන් කරන්නේ සක්මමලු කොච්චර පුරුදු කරන්න ඕනද කියලා. කොච්චරක් නිතිපතායි සක්මනේම සක්මන් කරන්න වෙයිද? සක්මන අනායාසයෙන් වෙන්නේ. නමුත් අනායාසයෙන් කරන හැටි උගන්වන්න බෑනේ. උගන්වන්න කියන්නේ වම දකුණු වශයෙන් කරලා, ඔසවන යවන වශයෙන් කරලා. ඒකට ඇඟට ඇබ්බැහි කරගන්න කියන පුරුද්දට යනකම් යන්න කියනවා. ඉතින් ඒක හරිම අමාරුයි අපි ගත කරන මේ වගකීම් සහිත මේ යුතුයකම් කාර්යභාර සහිත ජීවිතේ. නමුත් ඒක කවදා හරි ඒ යුතුයකම් ඉෂ්ට කරන කට්ටියකින් අපිට මේ අවසරය ලැබෙන්නෙත් නැහැ, බණ හම්බු වෙන්නෙත් නැහැ. ඒගොල්ල කැමති අපි මේකටත් වැඩිය ඉදලා කටයුතු කරනවා. ඒ නිසා ඒගොල්ලන්ට යුතුයකම් කරන තමන් යම් නායකත්වයක්, යම් විනිශ්චය ශක්තියක්, යම් අධිකාරි ශක්තියක් තියෙනවනම් තමන් ඉස්සලා නිරෝගී වෙලා තමන් ඉස්සලා මේ නොසලෙන තත්ත්වයටපත් වෙලා අනිත් අයපත් කරන මිසකයි පිස්සන්ට පිහට්ටංගේ අතර දුන්නො සුක්කානම ඒගොල්ලෝ කපන්නේම අපායටම. බය නැතුව කීයටයි ඒගොල්ලෝ යොමු කරවන්නේම අපායටම. ඒ තරහට නෙවෙයි නොදැනුවත්කමට බුදියාගත්තන වෙලාවේදී වඳුර අතර තීලා කඩුව රජුරෝ බුදියාගත්තොත් රජුරෝ ගහන්නේ මං කාමේ වඳුර ගහන්නේ මැස්සට තමයි. මේ වදින්නේ රජුරණට. මැස්ස එනවා. එනිසා අපේ කඩුව දීලා තියෙන්නේ වඳුරෙකුට දැන්. ඉතින් ඇඟේ මැස්සෙක් වහපු ගමන් ඌ ගහනවා. ඌේ තරම දක්ෂයි. ඉතින් ඒ නිසා අභාවිත මනසක්
දිසෝදි සංයන්තං කෛරා වේදීවාපන වේදිනං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. වතුරෙක් හතුරෙකුට කරන්නා වූ තරමට වෛරක්කාරෙක් වෛරක්කාරයෙකුට කරන්නා හතරොණ තමන් තමන් හානි කරගන්නවා. හිත මිච්ඡා පනිහිතේ තියෙන තාක්කල්, වැරදි දේ අල්ලගෙන ඉන්න තාක්කල්. ඒ නිසා ඒ බව දැනගන්න භාවනාවට පෙළඹෙන්නේ අපි මොන හිතෙන්ද කියලා බලන්න කොච්චර කල් භාවනා කරන්නේ. තුහුගදෙනෙක් කරන්නේ භාවනා නොකර නිකන් ඉන්නේ. මම නම් හැබැයි උන්දලට වඳිනවා, ඒක හොඳයි. මේ වෙලාවට ටිකක් බීලා හොඳට නටලා කාලා ඉන්නවනේ ඒ අවුරුදු ගණන්. මේ අපි උන්ට ඒකත් නැහැ. මේකත් නැහැ. දෙලෝක හිර වෙලා දැන් ගෙදර ගිහින් කියන්න දෙයක්වත් නැහැ. මේ ධම්මජිහාමරෝ කියලා දෙන දෙමලේ තේරෙන්නේත් නැහැ. ඉතින් උඩ ඉතන පව් කියලා එතන සෝරි කියලා හිතනවා. ඇවිත් මේන් පිට ගමනක් නැහැ. වෙන මේ වගේ ගිහිල්ලා ගිහිල්ලා තේරුම් ගන්නව ඉස්ස ක්‍රමයක් නැති නිසා ඒ ආධුනික කාලේ අපි ඒ ගන්න ප්‍රයත්නවලට අර පොඩි ළමයා කෑම කණ්ඩි ඉගෙන ගන්නකම් අසුචි අත ගානේ, මූත්‍ර අත ගානේ, ගොම්මැටි පොළවේ ඉඳගෙන ඒක හුරතලියට ගන්නව ඉස්ස කරඬු කරන්න එපයි කියලා තියෙනවා. ඒ නිසා මේ කියන කාරණාව තේරුම් කරලා දෙනකම් බුදුරජාණන්සේ අග්ගිවච්ඡකුද්දකේ දොස් දක්ින්නේ නැහැ. සර්වච්ඡාන්සේ බලන්නේ මට බැරි නම් මේ මනුස්සයාට මේ කාරණේ කියලා දෙන්න මගේ සර්වච්ඡංගමෙන් ඇති වැඩක් නැහැ. සර්වඥාන්සේ කවදාකවත් ඒ මනුස්සයාගේ දෝෂයක් දකින්නේ නැහැ. ඒ මනුස්සයා ගහන ගහන දාන දාන බෝල වලට අල්ලලා 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 මනුස්සත් එක්ක යාළු කරගන්න. යාළු කරලා හිමීට සර්වඥාන්සේ අන්තිමට පෙන්නනවා. "යේ විඥානේ තථාගතස්ස පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේය තං තථාගතස්ස පහින." උඹල කොච්චර જાත්‍යක් කරලා හොය තථාගතයන් වහන්සේගේ විඥානේ මෙහෙමයි කියලා බුදු හිත මෙහෙමයි කියලා පණවන්න හදනවනේ. ඒකක්වත් මයි ළඟ නැහැ. මං ඒක කොහොම ඉක්මවලා තියෙන්නේ. ඒක නිසා මට වාදයක් නැහැ. එබැවින් මයිලඟට ප්‍රශ්නයක් ඇහුවොත් මම මේක අතාරින්නෙත් නෑ, මම සර්වඥතාවයෙන් උත්තර දෙනවා කියලා. මේ දෙකට බෙදෙන එක තමයි විඥානයේ හැටි. ඕනම දෙයක අගමුල, හොඳ නරක, හරි වැරදි, යුතු අයුතු කියලා බෙදාගත්තට පස්සේ ඒකේ එකට බැඳෙනවා කියන එක බෙදීමත් හා සමානම යන එක. නිසා බෙදෙන ගතිය විඥානයේ පහර ගතිය. විඥානයේ තියෙන බෙදුම් ආදි ගතිය. මූල ධර්මවාදී වෙනවා. බෙදපු ගමන් තමන් කැලක් අල්ලනවා. ඕනම විනිශ්චයකාරයෙක්ගේ වැඩේ එච්චරයි. ඒක එයා එක පැත්තකට දෙනවා. දීපු ගමන් අනිවාර්යයෙන් මේ තමන් ජයග්‍රහණ දීපු පැත්ත සාධාරණීකරණය කරනවා. ඒකට එයාට සිද්ධ වෙනවා අනිවාර්ය විනිශ්චය දීපු නැති පැත්ත අසාධාරණයි කියලා පේනවා. ඒ දඬුවම විඳින්න වෙනවා. ඒ නිසා මේ අපන්නක ප්‍රතිපදාව කියලා කියන අවිරුද්ධ ප්‍රතිපදාව කිසි දෙයකට විරුද්ධ වෙන්න එපා. කාරණා කාරණා දිහා බලලා ඔව ළමයින්ගේ දෙල්ලමක් විතරයි. වැලිබැත්තක් කියමක් විතරයි. අපිට පුළුවන් ද මෙවැනි දේවල් වලට කාලය යෙදෙ වෙනස අපි කොච්චරක් සතිය පන්න ගන්නවද? ක්ෂණය පන්න ගන්නවද කියන එක කල්පනා කරගන්න. ඒක බුදුහාමුදුරන්වත් අපි වෙනුවෙන් කරලා දෙන්න බෑ. මොන පිනක් කෙරුවත්, මොන පොතක් ඉගෙන ගත්තත්, මොන ශාස්ත්‍රයකවත් බෑ. ඒක ලේපිට අල්ලන්න ඕනේ. අපි මේ අනුන්ගේ යුතුයකම්, අනුන්ගේ සාධාරණ ඉෂ්ටකරන්ට නඩුකාරකම් කරනවට වඩා තමන්ගේ gedara තියෙන මර්ගාතේ එක සතිය අරමුණියවත් හිත පවත්ත ගන්න බැරි අය. අදින් අතීතය ගැන විශ්ෂ කරනවා, අනාගතය ගැන විශ්ෂ කරනවා, අනුන් ගැන විශ්ෂ කරනවා, අතර ගැන විශ්ෂ කරනවා. ඒකම හිතේ ලෙඩක්. ඒ නිසා කවදා හෝ ඒ වගේ තියෙන ආධිනව බලනවට වැඩිය ලේසි වැඩේ තමයි දන්න පුළුවන් දහං ගැටයක් දාලා වර්තමානයේ හිත පවත්ත ගන්න. ඉන්න ඉදියව හිත පවත්තලා ඒක බුදුණයි කියලා හිතා ගන්න. ඒක නිවන කියලා හිතා ගන්න. මට එතෙන් දෙන්න පුළුවන්. යන වාරේ මට ඒක නැවත ගෙනත් තියා ගන්න ලැබෙනවා නම් ඒකයි මම කරන ප්‍රතිපදාව කියලා. අපි මේ කරන වැඩපිළිවෙලදී දවසින් දවසට හෝ මේ වර්තමාන චිත්තක්ෂණයට එළඹ වාසය කරන ගතිය වැඩෙනවා නම් එච්චරයි. ඒක ඉක්මන් කරන්න හදන්න යන්නත් එපා. වැඩිම සඳහා අවශ්‍ය අනුග්‍රහකරනද අන්න එහෙම කෙරීගෙන යනවා නම් මුලදී පටන් ගන්නකොට තියෙන මේ මන්දගාමි වේගය සාධාරණව පිළිගන්නේ කියලා. කලබල කරන්න එපා. පස්සේ තමයි මේක ගැම්ම ගන්නෙ. අපි ඔක්කොම පටන් ගන්නෙ අගිවච්ඡකොත්ගේ දැනින් තමයි. අපි ඉවර කරන්න ඕනේ තථාගත කියන තැනින්. ඒ නිසා බිදුම් වාදින් පටන් අරගෙන නැත්නම් තරඟේ දිපිලකර බිදලා පටන් අරගෙන ජය පරාජය දෙකම පිළිගන්න හිතක් ඇති කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අග්ගිවච්ඡ ගෝත්‍ර සූත්‍රයේ නිමාව සටහන් කරනවා. අහගෙන හිටපු සියලු දෙනාටම තෙරුවන් සරණයි.